శాఖ ప్రవాహశీల అనువర్తనాన్ని జల మే పృష్ఠమత వేసిన పావిన అన్వీక్షి ఎల్గి వలట జల పృష్ఠమత వేసిన అన్వీక్షి ఎల్గి విశేషేకర తమై අපි කියන්නේ මොකක් කියලාද ప్లవాంగ శాఖ ప్లవాంగ කියලාත් කියනවා శాఖ ప్లవాంగ అన్వీక్షి ఎల్గి කොහෙද වෙසෙන්නේ జలජ పృష్ఠమత జలයේ పృష్ఠේ මත තමයි මෙයලා ඉන්නේ හරිද ඒ වල ගැටලු තියෙනවා නම් කියන්න ජල පෘෂ්ඨ මත වෙසෙන අන්වීක්ෂී ඇල්ගි වලට කියනවා ශාක ප්ලවාංග කියලා පැහැදිලි ඉන්නේ හරි පළවෙනි හරි දා ගන්න පේපර් එක ගැන ගැටලු මොන හරි තියෙනවා නම් හැමදාම කියනා වගේ කියන්න සාකච්ඡා කරන්න අඩු හරිද ශෛලිය සංවිධානයක් නොමැති ජීවියෙකුට උදාහරණයක් වන්නේ කියලා අහලා තියෙනවා ශෛලිය සංවිධානයක් නොමැති ජීවියෙක් කවුද? ශෛලිය සංවිධානයක් නැත්තේ කාටද? ඉබෝලා වෛරසය. වෙරි ඉබෝලා වෛරසය. ඉබෝලා වෛරසය. වෛරස් එකක් නේ. එයාලට ශෛලිය සංවිධානයක් නැහැ. ඒකට ඒ දැනුම තියෙන්න ඕන ඉබෝලා වෛරස් එක. ඉබෝලා වෛරස් එක. වෛරස් අයට ශෛලිය සංවිධානයක් නැහැ. ජීවි අජීවි බව හඳුනා ගැනීමේ ගැටලු තියෙනවා. ඔයාලට ස්ක්‍රීන් එකේ අඳින්න පුළුවන් උත්තර හරිද මෙවැනි උත්තරයක් ඉරියඳින්න පුළුවන් අපි තුන්වෙනි ප්‍රශ්නේ ලියහම ඒ ප්‍රශ්නේදී අහලා තියෙන්නේ මොකක්ද කියලා බලන්න ඒකෙදී අහලා තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් කෘෂිකර්මාන්තයේදී ප්‍රයෝජනවත් ලෙස යොදාගන්න ලබන බැක්ටීරියා විශේෂයක් නෙමෙයි කියලා තියෙනවා කෘෂිකර්මාන්තයේදී ප්‍රයෝජනවත් ලෙස යොදාගන්න ලබන බැක්ටීරියා විශේෂයක් නෙමෙයි ඒකට ඔයාලට පුළුවන් මෙතන තියෙන උත්තර වලින් මෙතන තියෙන උත්තර බලලා නිවැරදි උත්තරේ ලකුණු කරන්න හරිද ඒක ඔයාලා දන්නවනේ ක්‍රමය මොකක්ද කියලා නේ තුන්වෙනි ප්‍රශ්නේ හොඳට කියවලා උත්තරේ ලකුණු කරන්න කෘෂිකර්මාන්තයේදී ප්‍රයෝජනවත් ලෙස යොදාගන්න ලබන බැක්ටීරියා විශේෂයක් නෙමෙයි කියලා තමයි මේකේ තියෙන්නේ ඔයාලට පේනව නේද ප්‍රශ්න උත්තර ටික हाँ उत्तर टीक बरान लखनऊ करान तो बटे वाला टक पुलवांग ने मेरे दिल उत्तरे मनोवाद की ला बरान उत्तर लखनऊ गये ना हरे द बटे ये वाली में बरान मनोवाद की ला हाँ अभी बालम हुआ मैं तेरे उत्तर की पे आती है ना ओल्टन एरिया केला इन्ना मैं तेरे फोकस इन्ना अर्विनिया योर्डे वरा इन्ना ඒ තුන් දෙනාම කෘෂිකර්මාන්තයේදී දායක වෙනවා කෘෂිකර්මාන්තයේදී ඊළඟට ලැක්ටෝබැසිලස් ඇයි ලැක්ටෝබැසිලස් අපි මෙතනදී මේ මේ කෘෂිකර්මාන්තයට දායක වෙන්නේ නැහැ කියලා තෝරගන්න හේතුව එතනයි මෙතන කොපොස් කියන අය ක්‍රියාහාර නිෂ්පාදනයට ගන්න හින්දා වෙරි ගුඩ් එයා ක්‍රියාහාර නිෂ්පාදනයට ගන්න. එතන කෘෂිකර්මාන්තයට ඍජුව සම්බන්ධයක් දක්වන කෙනෙක් නෙමෙයි. හරිද? අන්නේ තර්ක වැදගත්. හරිද? උත්තරයක් තෝරගන්නකොට අනිත් උත්තර වරදින්නේ ඇයි කියන එක අපි ඔළුවේ තියෙන්න ඕන. එතකොට මෙතන ඉන්නවා මෙතන කොකොස් කියලා. එතකොට එයා කොහොමද අපිට වැදගත් වෙන්නේ? මෙතන කොකොස් ගැන යම් කිසි දෙයක් දන්නවද? මෙතන කොකොස්. එතන එන්නේ මේ තුන්වෙනි උත්තරේ. මෙතන කොකොස් කියන මොනවද හිතන්නේ? ජීව වායු නිෂ්පාදනයට. වෙරි ගුඩ්. ජීව වායු නිෂ්පාදනයට තමයි මෙතන කොකොස් වැදගත් වෙන්නේ. ඒකට ඔය වගේ තැන් අපේ මතකෙන් ගිලිහලා තියෙන්න පුළුවන්. හරිද? ඔය දේවල් මතකෙන් ගිලිහලා තියෙන්න පුළුවන්. නමුත් ඒවා නැවත නැවත මතක් කරගන්න එක තමයි අපි මේ ප්‍රැක්ටිස් කරන්නේ. හරිද? ඇච්චික දිනන නම් ප්‍රැක්ටිස් කරන්න එපා හොඳට. ඒක තමයි අපි මේ කරන්නේ. ඊළඟට මෙතන ඉන්නවා ඕල්ටන් ඒරියා. එයා කොහොමද දායක වෙන්නේ? එයාගේ මොකක්ද වැදගත්කම? ජෛව පලිබෝධනාශකයක්. ජෛව පලිබෝධනාශකයක් විදිහට පාවිච්චි කරනවා සැල්විනියා විනාශ කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අවිනියා යුරිඩෝවරා කියන එකේ කොහොමද අපිට දායක වෙන්නේ? රන්වන් සහල් නිෂ්පාදනයට. රන්වන් සහල් නිෂ්පාදනයට දායක වෙනවා. හරිද
कुशकर्मांतिर दायक नाइट्रोजन तीरकरण नाइट्रोजन तीरकरण मूलगटी वाला तीन पशे स्वाधीन तीन ये दिन वेन वेन की अनुकूल मूलगटी वाली इन खाऊ राइसोबियम राइसोबियम की है ना बैक्टीरिया तो पशे स्वाधीन वो इन खाऊ एसिटोबैक्टर 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 उत्तर देखने प्रश्न हरिदाग संपूर्ण अलगे पेपर के लखन विश्लेषण वलमसावल तीन अड़पा मनवादुना बल तवत् प्रश्न लो ये प्रश्न शुद्धजीवी अटते तम अट हमे जयशीरने की अभी उत्तर लखन करा उत्तर लेलसा दी उत्तर लखन करा जैवशीरने उत्तर मे शुद्रजीविंग युदागम प्रयोजन गुड़ा करण ये करण वाली कक्तमी लोपस्वली अदाल लोहे निस्तारने शुद्रजीविंग पाविचिकर शुद्रजीविंग युदागन लोह अडांगू पास्वलिंग लोह तीन संयोग लोह निस्सार लोह व्यंकर नमक जैव शीरने की उत्तरे हरी अंकून जय जीवीन विसी जीवीन युदागन लोपास्वली लोह निस्सार ने करता जैव शीरने की हर पश्चिम प्रश्न प्रोटोसोवा मगिन अतिगन रोगया नोवान्ने प्रोटोसोवा मगिन अतिगन रोगया नोवान्ने मदर वेक अवस्थाव तियेनवा उत्तर लकुनु करन लैस्सला इन्न हरिद उत्तर लकुनु करला ऐत्ते हरि हरि दागन्न मम मेक अवसाने लकुनु कियक् तियेनवा कियला बलमु पलवेनि कोटसट क्षय रोगे नम अति करन्ने कवुद प्रश्न बैक्टीरिया कऊद वायरस के रोग मनोवाद प्रोटोसोवा कऊद पेटलेन पुलिसा मेथनी पुलवान रोग तुना मलेरिया कऊद प्रोटोसोवा मगि मेक प्रश्न उत्तर प्रोटोसोवा मगिन अतिकरण रोगत्सारे मलेरिया लीश्मानिया प्रश्न ऐसे गोलाकार हेडे पवत्वागे उपकारी वेन्नी ऐसे गोलाकार हेडे ऐसे गोलाकार हेडे ऐसे अभी इकट्ठे की ना काच रसे कियला अक्षिगोले केटीवी मनीषा दृष्टि दोष अभी दृष्टि दोष देखा कथा कर दृष्टि कत्ते अन्य अभी हमे न दूर दृष्टि कत्ते तो मिथन दी वे अर किसी वस्तु आलोकिरण दृष्टिताने मत नाभिगतूने नेत्ता दृष्टिताने मत नाभिगतूने नेत्ता अपिट प्रतिबिंब्या प्रतिबिंब्या अपिट बलागन्न तोट एक्को दृष्टिताने पिटिपास्ते नाभिगत वेन्न पुलुवा एहेम नेत्ता दृष्टिताने इदिरियेन नाभिगत वेन्न पुलुवा हरिद ओय हेतु निसा
දුරදෘෂ්ටිකත්වය සහ විදුරදෘෂ්ටිකත්වය ඇති වෙනවා. අපි දන්නවා ওই නම් දෙක තිබුණට ඒ නම් දෙකේ නම් දෙකෙන් කියන්නේ මොකද්ද? නම් දෙක නිවැරදි. ඒ කියන්නේ නම් දෙක අපි දුරදෘෂ්ටිකත්වය කිව්වොත් ඒකේ තේරුම දුර කියන කතන්දරේනේ. දුර පේනවා. දුර පේනවා ළඟ පේන්නේ නැහැ. අවිදුරදෘෂ්ටිකත්වයේදී මොකද වෙන්නේ? අවිදුරදෘෂ්ටිකත්වයේදී ළඟ පේනවා දුර පේන්නේ නැහැ. ඒ නම කියන එක පේනවා. ඒක විරුද්ධ එක තමයි පේන්නේ නැත්තේ. ක්ෂිගෝලයේ කිටිවීම නිසා හරි එහෙම නැත්නම් අක්ෂිකාශයේ වක්‍රතාවයේ වැඩි කරගන්න බැරි වීම නිසා මොකද වෙන්නේ? අක්ෂිගෝලයේ කෙටි වුණාම යනවා මේක පිටතට. හරිද? මේක එළියට යනවා. ඒත් එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට මේ ළඟ ඉඳලා එන වස්තුන්ගේ ආලෝක කිරණ දෘෂ්ටිතානේ මත ළඟ ඉඳලා එන ආලෝක කිරණ දෘෂ්ටිතානේ මත නාභිගත නොවීම. හරිද? ඉතින් මේක ඇඳලා පේන්නුත් සරලව මේ විදිහට මෙහෙම අක්ෂිගෝලය ගත්තොත් ළඟ ඉඳලා එනවා ආලෝක කිරණ එයා දෘෂ්ටිතානේට පිටතට තමයි යන්නේ. මෙහෙම වෙන්නේ මේ අක්ෂිගෝලය කෙටිවීම වක්‍රතාවය අවශ්‍ය පරිදි වෙනස් කරගන්න බෑ. වක්‍රතාවය අවශ්‍ය පරිදි වැඩි කරගන්න බෑ. ඒක තමයි මේකට ප්‍රධාන හේතුව. ඒ කරුණු පැටලෙන්න අමතක වෙන්න පුළුවන් කරුණ. ඒ නිසා බලන්න හරියට තේරුම් ගන්න පැටලෙන්නේ නැති වෙයි. එතකොට මේ තියෙන්නේ ළඟ ඉඳලා එන වස්තු පේන්නේ නැහැ. ළඟ ඉඳලා එන වස්තු පේන්නේ නැත්නම් ඒ දෝෂයට කියන්නේ මොකක් කියලාද? දූර දෘෂ්ටිකත්වය කියලා. දූර දෘෂ්ටිකත්වය කියලා තමයි කියන්නේ. හරිනේ. 6 7 ප්‍රශ්න හරි. ඊළඟ 8 වෙනි ප්‍රශ්නේ. අපි කන ගැන ගත්තාම කනේ තියෙනවා බාහිර කන තියෙනවා, මැද කන තියෙනවා, ඊළඟට ඇතුළු කන තියෙනවා. විදිහට කනේ කොටස් කීපයක් තියෙනවානේ. එතකොට ඕකෙන් අපෙන් අහනවා ප්‍රශ්නයක් බලන්න. ඇතුළු කනේ දක්නට ලැබෙන ව්‍යුහයක් වන්නේ ඇතුළු කනේ මොනවද තියෙන්නේ? ඇතුළු කනට අයිති වෙන්නේ මොනවද? ඇතුළු කන. බාහිර කන, මැද කන, ඇතුළු කන. ඇතුළු කනට අයිති වෙනවා බලන්න කර්ණ ශංඛේ අයිති වෙන. ඊළඟට අර්ධ චක්‍රාකාර නාල අයිති වෙන. ඊළඟට ශ්‍රවණ ස්නායු මොළයට යන ශ්‍රවණ ස්නායු අයිති. ওই තුනම අයිති වෙනවා. කර්ණ ශංඛය, අර්ධ චක්‍රාකාර නාල, ශ්‍රවණ ස්නායු. එතන මෙතනින් අපිට තෝරා ගන්න පුළුවන් මෙන්න මේ අංක දෙක උත්තරේ නිවැරදි කියලා. හරිද? එතන කනේ ව්‍යුහය පිළිබඳ ප්‍රකාශන කීපයක් මෙතන තියෙනවා. මේ ප්‍රකාශන වලින් නිවැරදි ප්‍රකාශය මොකක්ද? මොකක්ද මෙතනින් නිවැරදි වෙන්නේ කියලා බලමු. කනේ ව්‍යුහය හා කෘත්‍ය පිළිබඳ අදහස් කීපයක් පහත දැක්. කර්ණ පටහ පටලයේ කම්පණේ වී ශ්‍රවණයට අදාළ සංවේදන ලබා ගන්න. කර්ණ පටහ පටලයේ කම්පණේ වෙනවා. ඉස්සේ ලකුණු කරන්න යතර ශ්‍රවණයට අදාළ සංවේදන ලබා ගන්න. දැන් ඇතුළු කන තුල මුද්ගරිකාව නිගාතිය දරණ එකේ කියලා අස්තිකා තුනක් තියෙනවා. කර්ණ පටහ පටලයේත් එක කම්පණේ වෙන ශ්‍රවණ අස්තිකා තුනක් තියෙනවා. මතකයි ඉන්නේ? ඔය ශ්‍රවණාස්තිකා තුනක් තියෙනවා. ඊළඟට අර්ධ චක්‍රාකාර නාල සිරුරේ සමබරතාවයේ පවත්වා ගැනීමට වැදගත් වෙනවා. අර්ධ චක්‍රාකාර නාල සිරුරේ සමබරතාවයේ පවත්වා ගැනීමට වැදගත් වෙනවා. හරිද? එතකොට ඔය ප්‍රකාශන තුනෙන් නිවැරදි ප්‍රකාශනය වන්නේ මොකක්ද කියලා අහන්නේ. එතකොට අපි දන්නවා පළවෙනි එක හරි. දෙවෙනි එක ගැන මොකක්ද කියන්න පුළුවන්? දැන් අපි කලින් කිව්වනේ ඇතුළු කනේ කොටස් තුනක් නේ. ඇතුළු කනේ කොටස් තුනේදී ඔය ශ්‍රවණස්තිකා ගැන කිව්වද? නෑනේ, ශ්‍රවණස්තිකා ගැන කිව්වේ නෑ. ඒ නිසා දෙවෙනි ප්‍රකාශයේ වැරදි. මේක තියෙන්නේ මැද කන තුල. අර්ධ චක්‍රාකාරණාල තුලින් සිරුරේ සම්බරතාවයේ පවත්වා ගන්න උදව් වෙන එක හරි. ඒතර ඒහාසී කියන එක සත්‍යයි. අංක 3 උත්තරේ හැටියට අපිට පිළිගන්න පුළුවන්. හරි. එතකොට ඔයාලට අමාරුවක් නැහැ. අමාරු වෙන්නේ මේවා පාඩම් කරුවේ නැත්තම්. සැරෙන් සැරේට බලන්න. කාලසටහනක් හදාගෙන වෙන වැඩවලට අවධානය දෙන එක අඩු කරගන්න අපිට දැන් ඉස්කෝලේ ඊළඟ සතිය වෙනකොට මොනවා වෙයිද දන්නේ නැහැ. මේ යන තත්ත්වයත් එක්ක. එහෙම වුණොත් අපිට දිගටම ඔන්ලයින් වලින් වැඩ කටයුතු කරන්න වෙයි. ඒ නිසා ඔන්ලයින් වලට කොහොම හරි ඔන්ලයින් වලින් සාර්ථක වැඩ කරගන්න මහන්සි වෙන්න අනවශ්‍ය කතා බස් නැහැනේ අපේ.
පාඩමට අදාළව වැඩ ටික කරගෙන යමු. ඒකෙන් සම්පූර්ණ ප්‍රයෝජනෙ ලබුතාලට ගන්න පුළුවන් නේ. හරි. මෙතන තියෙනවා ප්‍රකාශන 10 වෙනි ප්‍රශ්නේ. සිසුන් 4 දෙනෙක් කරපු ප්‍රකාශන ටිකක් තියෙනවා. මින් සත්‍ය වන්නේ කුමක්ද? සල්පා ක්ලෝරින් යන මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරපු ප්‍රකාශන. දුට ඒකට ඔයාලට සමහර විට සමහර කරුණු අමතක වුණත් ඔයාලට තෝරගන්න හැකියාවක් තියෙන්න ඕන. සල්ප කියන එකේ කහපාට ඝනයක් නේ. සල්ප කියන එකේ කහපාට ඝනයක්. එතකොට සල්ප මෙතන තැන් කීපයක ඉන්නවා. මෙතන අංක 1 3 4 කියන උත්තර තුනේම තියෙනවා සල්ප කහපාටයි කියලා. හැබැයි සල්ප කහපාට වලට ඝනයක් කියලා තියෙන්නේ මේ 1යි 4යි නේ. හරි. ඊළඟට ක්ලෝරින් ගැන මොනවද දන්නේ? ක්ලෝරින් ගැන යම් කිසි දෙයක් දැනගෙන තියෙන්න බෑ නැත්නම් අපිට පාර අපහැදිලි. මේකත් මේ ගමනක් යනවා වගේ වැඩක්. ඒකට අපිට ඉදිරියට යන්න වායුවක් නේ. අන්නේ දැනුම තියෙන්න ඕන. හරි දැන් මේ මේවා අපිට ඉදිරියේ පේන්න නම් පාර පැහැදිලිව පේන්න නම් අර විශේෂ කරුණු ඔළුවේ තියෙන්න ඕන. ඒක ඉතාල වැදගත්. ඒ විශේෂ කරුණු ඔළුවේ නැත්තම් ප්‍රශ්නයක් ගියාම අපි ගමනක් මැද හිර වෙනවා. ඉස්සරහට පාරක් පේන්නේ නැහැ. පාරක් පේන්නේ නැතුනම 10 20 30 40 කියලා තමයි උත්තරයක් ලකුණු කරන්න වෙන්නේ. ඒ තත්ත්වයටපත් වෙන්න එපා. අපි ඔයාලට පුරුදු කරලා තියෙන්නේ තර්ක කරලා හේතු සහිතව උත්තර ගන්න. හරිද? ඒ නිසා අර තර්ක කරන්න දැනුම තියෙන්න ඕන. ඒ දැනුම ඔළුවේ තියෙන්න නම් නැවත නැවත බැලෙන්න ඕන. මම ආරට කවුරු හරි අද ලෑස්තිලා ඉන්නවද ඉදිරිපත් කිරීමක් කරන්න? මම ඒක හරියට අරට බාර දුන්නද කියලා මට මතක නැහැ. මම හිතන් දරුවෙක් ඉන්නව නේද ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ නැද්ද? චැට් එකට දාන්න ඉදිරිපත් කරන්න සූදානම් නම් අපි පළවෙනි ප්‍රශ්න විස්ස කතා කරලා ඒ දරුවට අවස්ථාව දෙන්න පුළුවන්. මම කිව්වේ ඔයාලා අපිට වෙලාව තියෙනවනේ. ඒ නිසා හැමදාම අපිට කරන්න අමාරු වෙයි. නමුත් ඒක කරන්න පුළුවන් නම් හොඳයි. මෙතන නැති වුණත් ඔයාලට ගෙදරදී මේ ඉගෙනගත්ත දේවල් විෂය කොටසක් අරගෙන කාට හරි උගන්වන්න. කවුරුත් නැත්තම් නිකම්ම හරි උගන්වන්න. ඒ උගන්වන එකෙන් ඔයාලා නිකම් පොත කියවලා පාඩම් කරනට වඩා ඵලදායි වෙනවා. කරලා බලන්න. අද දරුවෙක් ඉන්නව නේද? ඉන්නවද? ඉන්නවනම් chat එකට දාන්න. මේ අපි ඉගෙනගත්ත පාඩම් වලින් ඕනෑම විෂය කොටසක් ඉදිරිපත් කරන්න ස්ක්‍රීන් ෂෙයා කරන අවස්ථාව දෙනවා මම. ඒකට සූදානම් වෙන්න දරුවෙක් ඉන්නවනම් chat එකට දාන්න. එහෙම හිටියොත් මම මේ ප්‍රශ්න විසින් පස්සේ අවස්ථාව දෙනවා. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 10 වෙනි එක ගැටුවක් නැහැනේ. ක්ලෝරින් ලා කොළපාට වායුවක්. ක්ලෝරින් කියන්නේ වායුවක්. ඒ නිසා අපිට උත්තරේ තෝරාගන්න ලේසි. අංක 1 නිවැරදි උත්තරේ. chat එකට දාන්න කවුරු හරි ඉන්නවා නම්. හරි. එකොළොස්වෙනි ප්‍රශ්නේ බලන්න. ඔයාලා 10 වසර තුන්වෙනි පාඩමේදී හම්බෙන රසායන විද්‍යාවේ තියෙන ආසහිතෙන තැන පරමාණු ක්‍රමාංක ස්කන්ධ ක්‍රමාංකය ඉලෙක්ට්‍රෝන රසායනික සූත්‍ර ඔය වගේ ಜಾති ගොඩක් තියෙනවා. ඒකේ මූලික දේවල් ටික තමයි මෙතෙන්ද ඔයාලා කතා කරන්නේ. ඔයාලගේ 10 11 අයියලා අක්කලා ඉන්නවනම් එයාලත් එක්ක මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. මෙතන තියෙනවා මොනවද? පරමාණු ක්‍රමාංකයයි ස්කන්ධ ක්‍රමාංකයයි. ඔය 7 කියන්නේ මොකක්ද? 7 කියන්නේ පරමාණු ක්‍රමාංකයේද ස්කන්ධ ක්‍රමාංකයේද? පරමාණුක ක්‍රමාංකය. Very good. පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය කියන්නේ මොකක්ද? ඊළඟ ප්‍රශ්නේ. මොකද්ද මේ පරමාණු ක්‍රමාංකය? ප්‍රෝටෝන ගණන. මූලද්‍රව්‍ය පරමාණුක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන. න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන. මම සරලව ලියන්න. පරමාණු ක්‍රමාංකය කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන. හරිද? ඒක අමතක කරන්න එපා.
परमाणु क्रमांक परमाणु उदासीन नाम प्रोटोन गणन समान तवादेकट समान वेरी गुड इलेक्ट्रोन गणन समान नाइट्रोजन हतदाहत बंद क्रमांक स्कंद क्रमांक मूल द्रव्य परमाणु न्याष्टी प्रोटोन गणने न्यूट्रोन गणने एकत्व इकड़कना स्कंद क्रमांक इतकोट अभी मेक संकेत करकुर की संकेत मेके मे उड़ीम सोडियम बना सोडियम मिथनी मिशतना मिथन इकोलाइना मे इकोला मुखद परमाणु क्रमांक पहलींगना परमाणु क्रमांक उड़ींगनांद क्रमांक अट न्यूट्रोन गोमदीन स्कंद क्रमांक स्कंद क्रमांक स्कंद क्रमांक परमाणु क्रमांक अड़कर अड़कर तुने दुलाबिन सोडियम वाले प्रश्न उदाऊ से पड़ा मत बैठक तम इतने बरपतल कारणी हरदे मूल विस वाले पाड़ा मैं पाड़ा गारे पाड़न तरह चूसान मम सिंधु वक्तियों मूल द्रव्य सट अदाल मेटी पास आरद मतक शंकर शंकर बला जामी बल मूल द्रव्य बल हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियॉन सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकॉन फास्फोरस सल्फर क्लोरीन आर्गन पोटेशियम कैल्शियम इतने इतने गेटलु आप इतने नेटवर्थी मटे इवन विधि ये टा आपको मारे अंदर वेट में पुलवा में ना पुलवा अंदर वो रेसेंट कर लती है ना मामा प्रश्न देखो तूना कता कर ला अवस्था देना इस्कंद क्रमांक दाहतरा मिथन असत्य प्रकाश कहानी इस्कंद क्रमांक मे उड़ी तीन तम इस्कंद क्रमांक दाहतरा हरी मिथन नाइट्रोजन नाइट्रोजन न्यूट्रोन दाहतरा तीन मेन मिथन इस्कंद क्रमांक परमाणु क्रमांक अड़क हताई न्यूट्रोन गण हता है दिन ये प्रकाश असत्य प्रकाश मे हरिवर दाने सत्य असत्य परमाणु क्रमांक मे हत के आने परमाणु क्रमांक सत्य प्रोटोन हतना सत्य मे तोरगा कुलाहट दिखलाहट दिखाट कोबर सल्फेट कैल्शियम कार्बोनेट मीथेन
example, sulfate, calcium carbonate, methane. Another way to Sakaran, maybe Rakari and in Sakaran, Matakatu, Natu. Copper sulfate can CuSO4, CuSO4, copper sulfate, SO4. May well here happy up with the Ginagano. Calcium carbonate. Calcium carbonate के लिए नहीं थी, CaCO3 गुणन का करने हैं थी, इधर राटा वक्ती नहीं राटा आटे का पीकने का ना CH4 मीथेन है वैसे तो मीथेन के लकी है ना अंक हाथर है निम्नलिखित उत्तर है प्रश्न दोलाह काफी कथा कला यार CHO यानी मूल द्रव्य तूने मार डांगू संयोग या क्वान हाल दे इतनोल इतनोल लला सूत्र मुकाद C2H5OH C3COOH के लिए एसिटिक कामले निम्नलिखित उत्तर है C2H5OH के ने का इथेनॉल एक कार्बन हाइड्रोजन ऑक्सीजन के ना मूल द्रव्य तीर यार हाँ नहीं प्रश्न CHO तीर ने का आगे देखिए C2H5OH इथेनॉल हरी ने हरी दागान ना आडू पाडू तीर ना दागान ना ये सूत्र चल नाम लिया गा ना पुरी पुरी देवाल पेपर एक एम लिया गा तो आप इतना अंधना करने पुलाम मनवाते तीनों गैटलू किए हाँ इलाके टा जाले लवन द्रव्य ऑक्सीजन द्रव्य कार्बन डाइऑक्साइड जैसे संगठन का आड़ंगु भी है कि समझातीय मिश्रण या क्वान जाले लवन द्रव्य ऑक्सीजन तीनों के सागर जाले लावण थी ये नहीं ना अनिवार्य जाले ने निर्दिष्ट जाले सुलवाशी थी ये ना वाह तो एक सागर जाले तुला आप इतने का स्थिर वहां दुना आगार ने पुलवा समझाती है मिश्रण या समझाती है मिश्र आंखे के निवार्य मूत्र जाले ने लुनु एंकर आगार ने कोट यदा आगार ना बाउती का क्रम है मूत्र जाले ने लुनु जाले वाष्प कर ले आवन लुनु इतुरुए ना वाष्पी भवने संघटक मिश्रण वाले तीन संघटक वेन कर क्रम आपकी वाष्पी भवने वाष्पी भवने अंक पहल अंक तुन उत्तर इलांट दैशिक राशि मुकादमी दैशिक राशि अखिलकिया बाले पाठ मे अभी हमें दैशिक राशि क्या बलयाक विशालत्वयति भौतिक राशि बलयाक इतना पूरी संशोधन ना विशालत्वयति गारी बलयाक निमे मुकादे तेंटे एन्नो दिशावा विशालत्वयति मिन्म निश्चित दिशावा निश्चित दिशावा हरिद तीन वाना अन्य भौतिक राशि वाले किएन वापी दायिशिक राशि किया विशालत्व एक मिन में निश्चित दिशावा तीन ना वापी वाले किएन वा भौतिक राशि किया तर उत्तरे पेन वा बाले किएन एक टे विशालत्व कुतिबा दिशाव कुतिबा पी का रहंदरा पेन वा बाले विशालत्व सरलरे का विप्रमाणे बाले क्रियाकरण दिशाव ई हिसें लेने बाले क्रियाकरण तैन है वात उपयोगी लक्ष्य चितकी निरूपणे कला केरा मताकाई ने ये वा मताक करेगा अन्न आज तो वाले टामार बुना हरी तीनों ना कहाँ अन्न चैप्टर के दान ये वा हान प्रमाणे आडूई आडू मास्टर में तीन अन्न हम पान तीन कम वागे नमूत वाला मैं कथा करा ना मेरे साथ अच्छा आपको अमतक दिन पाठ मटा दाल हमारे देवाल तीन वाला
මේක වෙන්න බැයිද මේ උත්තරේ වෙන්න බැයිද කියලා තර්ක විතර්ක කරන්න පුළුවන් වෙන්න ඕන 16ට උත්තරේ අංක 2 බලය හරි දාගන්න ඔයාලගේ පේපර් එක ගත්තනම් හරිද අපි යමු 17 වෙනි ප්‍රශ්නේ බලය වැනීමට පාවිච්චි කරන විද්‍යාගාරයේදී භාවිත කරන්න පුළුවන් උපකරණේ මොකක්ද उतन दुनुतरादी वड़ा वड़ा हाई मन उत्तरे तिब्बना वड़ा हाई न्यूटन दुनुतरादी तिब्बना न्यूटन दुनुतरादी हाँ उत्तरे बाले मन पावित अंक तुन न्यूटन दुनुतरादी බලයන්න ප්‍රකාශ බලයන්න පිළිබඳ ප්‍රකාශන කීපයක් තියෙනවා ඒව අතරින් අසත්‍ය ප්‍රකාශයේ කුමක්ද කියලා අහනවා වැරදි මොකක් අසත්‍ය මොකක් අසත්‍යයක් ගැන අහන ස්කන්ධය සහ බර යන විශාලත්වයෙන් අසමාන. මේක අසමාන. බර කියන්නේ වෙනම එකක් විශාලත්වය කියන්නේ වෙනම එකක්. සෝරි. බර කියන්නේ වෙනම එකක් ස්කන්ධය කියන්නේ වෙනම එකක්. පැහැදිලිද? බලයේදී මගින් චලනය වෙන වස්තුවක වේගය වෙනස් කරන්න පුළුවන්. යන්නේ එක වේගය අඩු වැඩි කරන්න පුළුවන්. හරිද? යන පැත්තටම අපි තල්ලු කරුවොත් වේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා. අපි එන පැත්තට විරුද්ධව බලයක් යෙදුවොත් ප්‍රවේගය වේගය අඩු වෙනවා. බලයක් ඉදින් මගින් නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන්. ඒකක් කරන්න පුළුවන් අපි රූප රාමුලින් animation වලින් දැක්කා. නිශ්චල වස්තු චලනය කරන්න පුළුවන් බලයක් යද. හරිද? බලයක් යන විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නොමැති රාශියක් දැන් ටිකකට කලින් මෙන්න මෙතන කිව්වා දෛශික රාශියක් කියලා. මෙතන කියනවා දිශාවක් නැහැ නේද? ඒක වැරදිනේ. ඒක දෛශික රාශියක් කියලා අපි පිළිගත්තනේ. මේක තමයි මේ කියන අසත්‍ය ප්‍රකාශ. අංක 4. අංක 4. न्यूटन ग्राम देसी है क्रम देखा पुलवा क्यूवादर है वाला स्कंदे बर करोमद हरी उत्तर तीन करण कर्नाटिक संकल्पया नम कुहाय वसर पाड़ अदाल प्रश्न पत्करना कील बला देखा न्यूटन देखद न्यूटन देशीय अभी मातृका पोडा विनाश कर ला पारिवर्तन टीका कर मकल कथा कर अभी बालमु दें මෙන්න මේ කාරණේ නිව්ටන් සහ ග්‍රෑම් අතර සම්බන්ධය ඉතලම නිව්ටන් ග්‍රෑම් අතරට කලින් නිව්ටන් කෙලින්ම සම්බන්ධ වෙන්නේ කිලෝග්‍රෑම් එකට හරිද දැන් අපි අහුවොත් ඔයාලගේ බර හරි ස්කන්ධය හරි කියන්න කියලා ටැට් එකට දාන්න බලන්න ඔයාලගේ ස්කන්ධය හෝ බර හෝ මොකක් හරි කියලා දාන්න බර කියලා හමුක බර නැත්නම් මේකේ තිරේ මත ලියන්න පුළුවන් බාර මේ ක්‍රියාකාරකමට සහභාගී වෙන්න මේක වරද්ද නෑ වරද්දන්න එපා 10 වසරේදී මේක හරියට ඔලුවට ගන්න අමතක කරන්න එපා මොකද මේක අපිට එදිනෙදා අපි අපිට හම් වෙන දෙයක් දැන් මෙතන උත්තර දෙකක් තියෙනවා එකක් හැමෝටම බලා ගන්න පුළුවන් උත්තරයක් තියෙනවා අනිත් එක මට විතරක් බලා ගන්න පුළුවන් උත්තරයක් තියෙනවා
उत्तर देख एक आख हरी एक आख वैर दी एक माटे यान बह हरी दे वैर दी क्या ला याला यादा माम क्यों बार ये बार में क्या ला बार हर दें एक निवार दी माह हितान बार तो घोटे एक उदाहरण या तीनों न्यूटन पांचवी पाना हाँ किया तो वाला हैमोटन पेन वाले उत्तरे ऐसे के हैमोटन में क्या पेन ताऊ उत्तर या तीनों न्यूटन तुंसी पाना हाँ किया हाँ मैं देखा मैं बारह था माय मैं देखा मैं बारह हाँ इधर मैं देखा मैं बारह बारह किया ने बाले आ बारह किया ने बाले आ किने का आमतौर कराने पा दें मंग आना मैं के इसका अंदर मुकाद देखिए वही बारह नहीं लिए हुए मैं कर दाल इसका अंदर मुकाद किया न वाला न पालवे नहीं कर दाल इसका अंदर किलोग्राम पांच पाँच किलोग्राम पांच पाँच ये भी नहीं कर दाल इसका अंदर किलोग्राम तीस पाँच किलोग्राम तीस पाँच එතකොට ඔයාලට පොඩි තේරෙනවා මේක සම්බන්ධයක් කිලෝග්‍රෑම් නිව්ටන් කරන්න අපි කරන්නේ 10ෙන් ගුණ කරනවා මොකද අපි හතේදිත් අපිට තියෙන චුට්ටක් හඳුනගන්න ඒ වගේම මේක 10ෙදී අපි අනිවාර්යෙන් 10 11ෙදී අනිවාර්යෙන් මේක අපිට හොඳට පුරුදු වෙලා තියෙනවා ඒ නිසායි මම කියන්නේ ඔයාලගේ බර ඇහුවොත් කවුරු හරි කමන්නේ hina වුණාට කමන්නේ කියන්න නිව්ටන් 350යි නිව්ටන් 550යි अलागे इस्कांदे मैंने कहने एक बारह न्यूट बारह इस्कांदे बाट में इधर हदला बाला गेदरी इन्ना एक बारह हान क्या लड़ किया लड़े न ओकने में बारह किया ने किलोग्राम लिंग बारह किया ने किलोग्राम लिंग क्या इस्कांदे एमोटम किया ने अलागे बारह किलोग्राम ने में न्यूटन किए थे क्या हदला पेन ना निकल एक करो निकाम पुरु ग्राम किलोग्राम कर ला ईट पास दहायन गुण कर ला न्यूटन कराना पुलवा नम केटिक्रम आती है मुखादे केटिक्रम है न्यूटन एक දැන් මෙතන ග්‍රෑම් 200ක් තියෙනවා. එහෙනම් ඔයාලට දැන් කෙලින්ම ගන්න පුළුවන්. ග්‍රෑම් 200ක් කියන්නේ නිව්ටන් 2ක් කියලා. ඒක දුනුතරාදී පෙන්වන්නේ මෙතන නිව්ටන් 2යි කියලා. දුනුතරාදී පෙන්වන්නේ කීයද? නිව්ටන් 2යි කියලා. ග්‍රෑම් 100ක් නිව්ටන් 1යි ග්‍රෑම් 200ක් නිව්ටන් 2යි. ලේසියිනේ. හරි. ඒක ලේසියි. එතකොට තව ප්‍රශ්නයක් මේ පේපර් එකේම තියෙන ওই සම්බන්ධයෙන් අපි එතකොට ඒක බලමු. එහෙම නැත්තම් මේක අපිට 10ෙන් බෙදලා 10ෙන් බෙදුවොත් කීයද? 210ෙන් බෙදුවොත් 0.2 කිලෝග්‍රෑම්. ඔන්න කිලෝග්‍රෑම් කළා. ඊට පස්සේ 10ෙන් ගුණ කරපුවාම කීයද? 0.2 10ෙන් ගුණ කරපුවාම 2යි. මේ විදිහටත් අපිට ගන්න පුළුවන් නිව්ටන් කරන්න. पेपर के वेला इतर करना कर ग्राम सी आखिया न्यूटन ने कहा ग्राम देसी आखिया न्यूटन देखा किसी प्रश्न मे दिन वाले मे पेपर काल सीमा मैं किया तो मे वर्तमान कदाल पोहर गति तीन काबरी पोहर गए खंड नीला इन
ප්‍රශ්න ගොඩක් තියෙනවා වර්තමානයේ තියෙන සමාජීය ගැටලු විද්‍යාවට ඔය විදිහට ප්‍රශ්න වලින් දාන්න පුළුවන් ඒක කාලයක තිබ්බ ගැටලුවක් තමයි දාලා තියෙන්නේ මේ දිනවල ශ්‍රී ලංකාවේ එනම් මේ පේපර් එක ගහපු දවස් කාල සීමාවේ සේනා නැමැති දළමුවා හේතු වී ඇත මේ ටීවී එකේ කිව්වා මට ප්‍රවෘත්ති හරියට අහගන්න බැරුව ගියා තව දළමුවෙක් ඇවිල්ලා එයාගේ නම නම් මට මතක නැහැ මට දන්නවනම් කියා ඒ දළමුවත් මේ වගා වලට හානි කරගෙන යනවා රෝහිතය වලට හානි කරගෙන යනවා සේනා නෙමෙයි එයා වෙන කෙනෙක් මං හිතා सेना गुड़ाक में पहार दूंने मन बोगे इट दर बड़े इंगल बड़े इरिंग वाले कर बड़े इरिंग वाले तमाही सेना पहार देंग आलू तेंग इन्हें क्या ना गोया वाले तो पहार देना के लिए तमाही ठीक है यार क्या ना चुट्टा क्विस्टर बालान में थोड़ी स्तर यक्करी हो आगा इमे दालन गुआ मार्दने कीरीम संदा बाविता कल है कि हम दोनों का पारिसर हितकामी ක්‍රමය විය හැක්කේ හරිද සේනා දළමුවා මේ උත්තර හතර කියවලා හොඳ උත්තරයකට යන්න ඕන ඕල්ටර්නේරියා එයා පාවිච්චි කරන්නේ මොනවා විනාශ කරන්නද අපි කලින් කිව්වේ සැල්විනියා විනාශ කරන්න සැල්විනියා සැල්විනියා අහිතකර විදියට හැදිලා නම් එයා වයින් කරන්න තමයි ඒක පාවිච්චි එයා පාවිච්චි කරන්න බෑ වගාපින් සරු කිරීම සඳහා කොම්පෝස්ට් භාවිතා කරන ඒක ඒක ඕකට ඍජුව බලපාන්නේ ඒක ඕකට ඍජුව බලපාන්නේ නේ ඒක කොම්පෝස්ට් හරහා කාබනික ගොවිතැන හරහා යම් කිසි බලපෑමක් කරන්න පුළුවන් නමුත් ඕකට කිලිම බලපාන්නේ ඒකට අපි බලන්නේ හිතකාමී ස්වභාවිකව නැත්නම් පරිසර හිතකාමී මොනවාද කෘමිනාශක පාවිච්චි කිරීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ පරිබෝධනාශක මොනවද තියෙන පරිබෝධනාශකය දර අලු කොහොඹ දියර පාවිච්චි කරලා මේ පරිසර හිතකාමී විදියට මේක පාලනය කරන්න පුළුවන් නමුත් හතරවෙනි එක තමයි මිනිස්සු ඉල්ලන්නේ ලාභදායි අධික්‍රියාකාරී පරිබෝධනාශක පාවිච්චි කරනවා තග්ගාලා විනාශ වෙනවා අංක 3 එක වගේ दुष्कर क्रिया उत्तर लखन कर लवसान दूरभूता लगे प्रश्न वाले लखन की खामे बला देखेंगे कर ला हाथ लिखें किए देखिए බලන්න පුළුවන්. ඒක බලලා chat එකට දාන්න ලකුණු කීයද කියලා. ලකුණු 40 18ක් 36ක් හරි 20 30 18ක් හරි ගිල්ල තියෙනවා 36ක් කියලා ලකුණු ඉහලා තියෙනවා නේද? 36යි අනිත් දරුවෝ බලන්න හැමෝම කරලා තියෙනවා හොඳයි 38යි पेपर एक करान पुलवांगुना නේද පේපර් එක කරන්න පුළුවන් වෙන්නේ නැති කියලා හිතනවා
ලකුණු දාන්න තව ලකුණක් එකතු වෙනවා අපිට 4යි හරි දැන් මේ වැඩේ හරිද මේ 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 වැඩේ මෙතන ලකුණු හැමෝම 17 20න් 17ක් හරි දරුවෝ ඊට වැඩි ප්‍රමාණයි හරිද එතකොට අනිවාර්යෙන් 17කට එහා තියනවා කියන්නේ 17ව 17ට එහා තියනවා කියන්නේ හොඳ මට්ටමක ඉන්නවා එතකොට මේ හොඳ මට්ටමක ඉන්න එක අපි දැන් බලන්න ඕන අපි මේක විදේශ ආධාරක අරගෙනද මේක හැදුවේ මේ ප්‍රශ්නෙට උත්තර ගත්තේ විදේශ ආධාර සහිතවද විදේශ ආධාර රහිතවද කියන එක අපි කල්පනා කරන්න ඕන අපි මේ ලකුණු උපයලා තියෙන්නේ විදේශ ආධාර නැතුව නම් ණය අරගෙන නෙමෙයිනම් අවංකව සතුරු වෙන්න පුළුවන් නේ අපි මොනවාරි ක්‍රමයකින් විදේශ ආධාර අරගෙන ඔහොම ගැටලුවක් තියෙනවා නම් එතකොට අපි බලන්න ඕන එහෙම බැලුවට කමක් නැහැ කොහේ හරි තැනක ඉර වෙනවා එහෙම කරලා නම් අපි මේ ටික හදා ගන්න ඕන එතකොට විභාගයට ගියාම ගැටලුවක් නැතුව උත්තර ලියා ගන්න පුළුවන් එතකොට හැමදාම කියනා වගේ කියන්නේ 38ක් ගත්තත් එක ප්‍රශ්නයක් වැරදි නම් ඒ වැරදි ප්‍රශ්නයට අවධානය දෙන්න ඒක ඊළඟ පාර වරදින්න බෑ හරිද 17ක් කියන්නේ ප්‍රශ්න 3ක් වැරදි ඒ වැරදි 3 මොනවද ඇයි ඒක වැරදුනේ මගේ මොනවද ගිලිලා තියෙන එක මට තේරෙන්නේ නැද්ද කොච්චර කෙරුවත් ඒක මතක හිටින්නේ නැද්ද එහෙමනම් මම කරන්න ඕන මොකක්ද ඒකට අවධානයක් දීලා ඒ ටික නැවත බලා ගන්න ඕන ඒ බලා ගන්නකොට තේරෙන්නේ නැත්නම් අහන්න ප්‍රශ්න විදියට එහෙම කරලා තමයි ඔය මගේ හැරෙන තැන් ඔය වරදින තැන් ටික හදා ගන්න පුළුවන් අපි අපිට ලකුණු 38ක් තියෙනවා 37ක් තියෙනවා ලකුණු ටික හොඳයි ඔය ඇති කියලා හිතලා බෑ ඔයාලට කොහේ හරි ප්‍රශ්නයක් වැරදි නම් මම නැවත නැවතත් කියන්නේ ඒ වැරදුන එකට අවධානය දීලා ඒ වැරද්ද ඊළඟ පාර නොවෙන්න ඒක අල්ලගෙන යන්න ඕන හරි නේද හරි ප්‍රසන්ට් කරන්න කවුරුත් ඉදිරිපත් වෙනවද නැද්ද අවු චැට් එකට දාලා තිබ්බෙත් නෑ මම එහෙම කිව්වේ නැද්ද පාඩමක කොටසක් ඉදිරිපත් කරන්න අවස්ථාව ගන්න පුළුවන් හා කවුරුත් චැට් එකට දාලා නැහැ ඊළඟ සතියේ හරි බලන්න උත්සාහ කරන්න සර් ප්‍රසන්ටේෂන් එකක් හදන්න ඕනද ප්‍රසන්ටේෂන් එකක් හදන්න කියලා අනිවාර්ය නැහැ ප්‍රසන්ටේෂන් එකක් හැදුවට ගැටලුවකුත් නැහැ මොකද එතකොට අර විෂය කරුණු වලට පෙළගස්ස ගන්නවා ඒ ටික බලනවා කියවෙනවා එහෙම නැත්තුව හරි කමක් නැහැ මේ පුළුවන් විෂය කොටසක් අරගෙන උගන්නන්න හරිද උගන්නන කියන එක පොත බලාගෙන කියවිල්ලක් නෙමෙයි ඒක අපිට පැහැදිලි කරලා දෙන දෙයක් හරිද ඒ නිසා ඒ නිසා ඒක මේ ප්‍රසන්ටේෂන් එකක් එක කරන්න පුළුවන් නේද හොඳයි බලන්න මම දැන් යනවා පොඩි ආවර්තාවගුව පිළිමද ගීතමය විරාමයකට ඊට පස්සේ අපි දෙවෙනි කොටස කතා කරමු මේ කේ ඔයාලට මූලද්‍රව්‍ය 20 විතරයි දැනගන්න ඕන හරි අපි ගිය සතිය අර දුව ප්‍රසන් කළා නේද ගිය සතිය නෙමෙයි ඊට කලින් සතිය මට සතිය මතක නැහැ අය රෙකෝඩින් වල ඇති සෙත්සමි ගුරුව ප්‍රසන් කළා අර දකින්න නැති එක ඒ වගේ අනිත් දරුවොත් මේ සූදානම් වෙන්න කියලා මම කියන්නේ ඔයාලා පාඩම් කරන ප්‍රමාණය වැඩි වෙන තරමට ඔයාලට ඒ ඔයාලා ඉදිරිපත් කරනවා මතක හිටිනවා වැඩි ඒ නිසා
අවස්ථාව දෙනකොට මේ අවස්ථාව පාවිච්චි කරා. හරි. මම මූලද්‍රව්‍ය පිළිබඳ පොඩි සින්දුවකට යනවා. ඒ සින්දුවෙන් පසුව අපි පේපර් එකට යමු. මේකේ බලන්න හොඳට මේක මේකේ මූලද්‍රව්‍ය කියනකොට එක තැනක පොඩි වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද මොකද්ද කියලා හඳුනා ගන්න ඔයාලා ඒක පොඩ්ඩක් නෝට් කරගෙන ඉන්න ඊට පස්සේ මම අහන්නම්. හරිද? මේ වැරද්ද මොකද්ද කියලා මම ඊට පස්සේ අහන්නම්. ඒකේ ඉතින් එහාට ටිකක් තියෙනවා. ඒ ටික ඇත්තටම 11 වසරට තමයි 10 11 වසරට තමයි වැදගත් වෙන්නේ. මූලද්‍රව්‍ය විස්ස ඉදිරිපත් කරන විතරයි ඇත්තටම අපිට නවයේදී වැදගත් වෙන්නේ. බලන්නකෝ පේනව නේද? හීලියම් ලිතියම් බෙරිලියම් බොරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ඉන්න ගමන් කියන්න හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් සෝඩියම් මැග්නීසියම් ඇල්මිනියම් ගෙන්දගම් පොස්පරස් සිලිකන් හයිඩ්‍රජන් Helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen. කැල්සියම් සැදුරේවා ගුව ආවර්තිතානම් දරන් තිරසට පේලි ආවර්ත ලෙස නම් කරන් සිරසට තීරු ලෙස කාණ්ඩවේ නම් මරන් සැදුරේ පගුවක් ආවර්තිතානම් දරන් මින්ඩලීෆ් 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 හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් පිටතින් කවචයේ තිබෙන ඉලෙක්ට්‍රොන් ගණනින් කියවෙන කඩයේ අංකයන් ගනිමින් කවචයන් දැන ආවර්තයන් ඇඳියාවර්තිතා වගුවදී සැනසුම් පොතුවේ ඉලෙක්ට්‍රොන් තබන සහ බන්ධනේ බන්ධනේ හයිඩ්‍රජන් හීලියම් ලිතියම්
magnesium, aluminium, gindagam, phosphorus, silicon. उदासीन परमाणु विंपित विना इलेक्ट्रॉन गणन गण धनायन साधना उदासीन परमाणु पेमिनेना इलेक्ट्रॉन गणन गण ऋणायन साधना अयन मेहा समगिना अयनिक बंधने मुलहती साधना धन अयन ऋण अयन मेहा समगिना बंधने 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 हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरोन कार्बन Hydrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, gindagam, phosphorus, silicon, hydrogen, helium, lithium, beryllium. What are you doing? What are you doing? What are you doing? Get to say thank you. එකතැනක් තියෙනවා මොකද්ද ෆොස්ෆරස් වලට පස්සේ ඉන්නේ සල්ෆර් මෙන්න මෙතන නම මේක අල්ලගත්තද කියලා බලන්න මෙන්න මෙතනදී කියනවා ඇලුමිනියම් වලට පස්සේ කියන්නේ මොකක්ද ඇලුමිනියම් වලට පස්සේ කියන්නේ ගෙන්දගම් කියලා නේ ගෙන්දගම් කියන්නේ කාටද සල්ෆර් සල්ෆර් වලට තමයි ගෙන්දගම් කියලා කියන්නේ गेंदगाम केला क्या ने साल्फर वाला गेंदगाम ये साल्फर इटे पासे गेंदगाम वाला टे पासे एल्युमिनियम टे पासे अने गेंदगाम गेंदगाम टे पासे रिवर्स के टे अने पोस्परस रिवर्स सिलिकर अन्य या दो है वो कितने ना हम उते का रासायनिक ने पुलुआ तानुओं के टे आदला थी अने इतनी यहाँ जब मूर्द्रावे තව කතන්දර ගොඩක් තියෙනවා. ඒ කතන්දර ටිකත් අපිට 10 දී අවශ්‍ය වෙන කතන්දර ටිකක් තමයි මේ සින්දු ඇතුලේ තියෙන්නේ. හරිද? මම මේක අහගෙන හිටියා නම් මම අමතර ප්‍රශ්නයක් අහන්නම්. මේ ආවර්ත වගුව හැදුවයි කියලා කිව්වේ කවුද? මේ සින්දු ඇතුලේ තියෙනවා එයාගේ නම. කාටද ඒක ඔළුවට ගියේ කියලා බලමු. ආවර්තව හැදුවයි කියලා කිව්වේ කවුද? ඔක කියන එක තමයි. නිකෝ අහෝ නැද්ද? ඒක අහුවෙලා නැති පාටයි. Beryllium, potassium, tirasata pesira, hydrogen, carbon. आनंदरन आवर्ति
තරම් සැදුවේ වාගුව ආවර්තිතානම් දරන් තිරසට පෙළි ආලෙස කාණ්ඩවේ සැදුවේ පගුවක් ආවර්තිතානම් දරන් නමක් ඇහුණා නේද? මොකක්ද ඇහිච්ච නම? මෙන්ඩලීෆ්. මෙන්ඩලීෆ්. දිමිත්‍රි මෙන්ඩලීෆ් කියලා විද්‍යාඥයෙක් මේක හඳලා තියෙන්නේ. ඒකට ඒක වල 10 වසරේදී ඒක තවදුරටත් හඳුනා ගන්නවා. ඒ නිසා ඒ ටිකට මේ පොඩි හැඳින්වීමකුත් එක්ක තමයි මම ඒක ඉදිරිපත් කළේ. මෙන්ඩලීෆ් තමයි ආවර්තවගුවේ පිළිගන්න ආවර්තවගුවේ ඉදිරිපත් කළේ. හරි. එවන අපි යමු දෙවෙනි අධ්‍යයනයට. විවේකයෙන් පස්සේ විරාමයෙන් පස්සේ නැවතත් දෙවෙනි ඉනිම පටන් ගන්න අදා. හරිද? ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ ඇතුළුව ප්‍රශ්න පහකට. අනිවාර්යෙන් මතක තියාගන්න ගොඩක් කලකට ඔයාලට ප්‍රශ්න පහකට තමයි උත්තර ලියන්න තියෙන්නේ. පළවෙනි එක අනිවාර්යයි. තව ප්‍රශ්න හතරක් තෝරා ගන්න ඔක්කොම ප්‍රශ්න පහයි. පළවෙනි ප්‍රශ්නේ ලකුණු කීයක් හම්බ වෙනවද කියලා දැනටමත් දාන්න. කීයක් හම්බ වෙනවද? පළවෙනි ප්‍රශ්නේට සාමාන්‍ය ලකුණු කීයක් හම්බ වෙනවද? 16ක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් බස්සනට පලාතේ නම් 16ක් හම්බ වෙනවා. තව ප්‍රශ්න හතරක් තියෙනවානේ. ඒවට 11 ගානේ ප්‍රශ්න හතරක් තියෙනවා. මේ ඔක්කොම එකතු කරපුවාම 6 4 10යි 5 1යි 6යි. ලකුණු 60ක් හම්බ වෙනවා. ඉතින් මේ 16ට ආසන්න ලකුණු වලට 11න් 11 ගන්න බැරි කමක් නැහැ, පුළුවන්. 10 11 ලකුණු වලට යා යුතු කියන එක තමයි මම මේ කියන්න හදන්නේ. හරි. දැන් මේක ලස්සනට ලියලා ඇති කියලා හිතනවා පැහැදිලිව පිළිවෙලකට. අපි බලමු මේක අපි කතා කරේ නැහැනේ කලින්නේ. අපි බලමු එහෙමනම් පළවෙනි එකට උත්තර මොනවද කියලා. ප්‍රශ්න අංක 1 කියලා ලස්සනට ලියා ගන්න. දෙවෙනි පුලස් කැප් එකනේ අපි ලියනවා. අපි පොතේ ලියන බව ඇත්ත. නමුත් ප්‍රශ්න අංක දෙවෙනි කොටස නම ඒ ටික ලියලා පිළිවෙලට ලියලා ප්‍රශ්න අංක 1 ඊට පස්සේ ඒකේ අංක 1 ABC රූප වලින් දැක්වෙන ශුද්‍ර ජීවීන් හඳුනාගෙන නම් කරා. ABC ඒ කියන්නේ කවුද? මේක පැහැදිලිව ලියාගමු. ඒ කියන්නේ කවුද? බැක්ටීරියාවක්. ඒ බැක්ටීරියා කියලා ලිව්වා නම් හරි. B කියන්නේ කවුද? ප්‍රොටෝසෝවා. බෝරෝන්. නෑ. එයාට වෙන නමක් තියෙනවා. ඇමීබා. ඇමීබා කියන උත්තරේ බලාපොරොත්තු වෙන්නේ ඇමීබා. C. C කවුද? අර දන්න එක්කෙනෙක් ඉන්නේ. දිලීර. දිලීරයක්. සහ මෙයාට අපි නමක් දෙන්න පුළුවන් මියුක. මියුක. මියුක වල දාන්න හොඳ ජනප්‍රිය චරිතයක් මියුක. පාම් කුස්සල එහෙම තිබ්බේ. අතවසරේදී තියෙනව නේද? පාම් පෙත්තක් අරගෙන වතුර ටිකක් දාලා දවස් දෙක තුනක් තියලා බලන්න කියලා. කළු පාට හිඳි වගේ ජාලයක් හැදෙනවා මියුක කියන දිලීරේ. ක්ෂුද්‍ර ජීවි කාණ්ඩ නෙමෙයි ලියන්න කියන්නේ. ක්ෂුද්‍ර ජීවි කාණ්ඩ නෙමෙයි ලියන්න කියන්නම්. නමුත් මෙතන ක්ෂුද්‍ර ජීවි කාණ්ඩේ තමයි අපිට ලියන්න වෙන්නේ බැක්ටීරියා. මෙතන ඇමීබා ව්‍යාජ පාද හදලා තියෙන්නේ. මෙතන මියුක එයාගේ දිලීරේ නම. බී ක්ෂුද්‍ර ජීව ආයතන කාණ්ඩේ. ලස්සනට පහළට පහළට ලියන්න ලකුණු 3ක් හම්බ වෙනවා මේ. මේ නම් ටික තියෙනවා නම් ලකුණු 3යි. කාණ්ඩ ලියලා තියෙනවා නම් ලකුණු වලට යන්න බෑ කියන එක මතක තියාගන්න. ඒව හදාගන්න. ඒවා රතු පාටින් ලියා ගන්න. මෙතන ලියවෙන්න ඕන නම. ඒකට ඔයාලා විභාගයේදී ඔය වැරද්ද කරන්නේ. ක්ෂුද්‍ර ජීවි නම් කරන්න කියපුවාම ඔයාලා කාණ්ඩ කියලා තිබ්බොත් ගැටලුවක් මතුවෙනවානේ. මොකද්ද ගැටලුව? මේ කාණ්ඩ වලට ලකුණු හම්බෙන්නේ නම් ලියන්න කියලා තියෙන ඔය නම් ටික තමයි ලියවෙන්න ඕන. බී ක්ෂුද්‍ර ජීවි ආයතන කාණ්ඩේ. ඔයාලා කලින් කිව්වා කාණ්ඩේ. කවුද? ප්‍රොටෝසෝවා. ප්‍රොටෝසෝවා. ලකුණු 1යි. මේ ලකුණු ගාන දාගන්න. රතු පෑනෙන් හදාගන්න. රතු පෑනක් අතර අරගෙන ලියන්න. ඔයාලා ලියලා තියෙන උත්තර ගැන සැක තියෙනවා නම්
හැමදරුවෙක්ටම අවස්ථාව තියෙනවා අහන්න. ඉසුලි ජයමි කාශ්‍යප මනීෂා මෙත්මි මෙවිනුම් සෙත්සන්ති තිනායා උදා. ඒ දරුවෝ හැමෝටම අවස්ථාව තියෙනවා අර ලියපු උත්තරේ සාකච්ඡාවට භාජනය කරන්න. මේ උත්තරේ මගේ වැරදි වෙන්නේ ඇයි? මේක ලකුණු ගන්න බැයිද? කියලා අහන්න අයිතියක් තියෙනවා. ඊහෙත ශුද්‍ර ජීවීන් අතරින් පාම් පුස්තල දැක්කිය හැකි ශුද්‍ර ජීවී අයත්වන ඉංග්‍රීසි අක්ෂරය. අපි දන්නවා වැඩිකමට නම් ලියලා හරියන්නේ නැහැ. හරිද? ප්‍රශ්නේ හොඳට කියවන්න. අහන්නේ මොකද්ද ඉංග්‍රීසි අක්ෂරය? අතන මොකද්ද ඉංග්‍රීසි අක්ෂරය? C C C. ඒතරේ ලකුණ තියෙනවා මෙතන ලකුණ දාගන්න. C. වෙන නෙමෙයිනේ අහලා තියෙන දේ. ඉංග්‍රීසි අක්ෂරය. අපි ඔතන නම් ලියලා තිබ්බොත් මියුක කියලා ලකුණ හම්බෙන්නේ නැහැ. කියලා තියෙන දේ කරන්න වෙන්නේ විභාගෙදී ඔය ඔයගේ අඩුපාඩු තියෙනවා අපි ඒක ගැන දැනගෙන හිටියත් වැඩක් නෑ යාලා අහලා තින්ද උත්තර දෙන්න ඕන ජීවි හා ජීවි අතරමැදි ලක්ෂණ පෙන්වන ශුද්‍ර ජීවීන් යටතේ අධ්‍යයනය කරන ශුද්‍ර ජීවි කාණ්ඩය කවුද වෛරස 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 වෛරස් වෛරස ලකුණු එකයි. එම ශුද්‍ර ජීවි කාණ්ඩයේ සතු ලක්ෂණයක්. යාලා ඊළඟ තියෙන උත්තර කියලා බලමු. එතකොට අපිට පුළුවන් අදහසක් ගන්න මොනවද කියලා. කවුද මුලින්ම කියන්නේ? හැමදරුවෙක්ම රේස් හෑන්ඩ් කරන්නක මම කියන්න අවස්ථාව දෙන්න. රේස් හෑන්ඩ් කරන පිළිවෙලට මම අහන්නම් මොකද්ද ඊළඟ තියෙන උත්තරේ කියලා. හරි හරි වැරදි හරි මොකක් හරි කමන්නේ උත්තරේ කියන්න. අනිත් දරුවෝ කොහොමද? උත්තර ලියලා තියෙනවනේ උත්තර ලියන්න බැරි වුණා. මැච් එක බැලුවා ඒ හින්දා උත්තර ලියන්න බැරි වුණා. ඒවා හරියන්නේ නැහැ හරිද? බලා කොහොම හරි වෙලාව අරගෙන මේක බැලන්ස් කරගන්න ඕන නම් වැඩක්. අනිත් දරුවොත් බලන්න ජාමි දු කියන මුලින්ම ජීවි දේහ තුලදී පමණක් ගුණවීම ජීවි දේහ තුලදී පමණක් ගුණවීම ධාරක ශෛලයක් තුලදී පමණක් ගුණනේ වීම ගන්න පුළුවන් අපිට උදාන් ලියපු උත්තරේ මොකද්ද ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂකයෙන් පමණක් නිරීක්ෂණය කිරීම හැකියි ඔය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂකයෙන් විතරයි අලා පේන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂකයෙන් පමණක් නිරීක්ෂණය වෙන කාශ්‍යප ශෛලිය සංවිධානයක් නැහැ. මේ අලගේ තියෙන ලක්ෂණයක් තමයි ශෛලිය සංවිධානයක් නැහැ. උත්තර ගන්න පුළුවන්. හරි ගන්න පුළුවන්. හරිද? ඒකේ උත්තර කියන්න ඕන ශෛලිය සංවිධාන නැතිව chat එකටත් ඒවලා තියෙනවා ඒ උත්තරේ. හරි. ඒ කියපු උත්තර ගැලපෙනවා. ඒවල් ලකුණු දෙන්න පුළුවන්. අනිද්දාරු උත්තර කිව්වොත් මට පුළුවන් කියන්න ඒවා පිළිගන්න පුළුවන්ද ලකුණු ගන්න පුළුවන්ද ඒවා ටික ගැන කියන්න පුළුවන් ඈ ඔයාලා උත්තර කිව්වේ නැත්නම් උතන පොඩි ගැටලුවක් තියෙනවා නම් කියන්න ඕනේ නැහැ නේද නම් කිව්වොත් ඔයාලා කියයි ආ ඊළඟට චුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම් දෙකක් රයිස් හෑන් කරන්න දෙකම කට්ටියන්නේ දිනායදු මොකද්ද දුව ලිව්වේ චිත්‍ර ජීවීන්ගේ හිතකර බලපෑමක් කියන්නේ එකක් කියන්නු හිතකර බලපෑම දිනායදු ඇහෙනවා නේද උත්සාහ කරන්න හිතකර බලපෑම එන්න මෙතේ යමු එහෙමනම් ඊළඟට මෙවිනු පුළුවන් නේද කියන්න ප්‍රතිජීවී එකපාරක් කියන්න කීප උත්තරේ හරි මං හිතන්නේ උත්තරේ මට සම්පූර්ණයෙන් වාක්‍ය ඕන සම්පූර්ණ වාක්‍යෙම කියන්න පුළුවන් නම් මට එවන චුට්ටයි ප්‍රතිජීවක කියන්න ප්‍රතිජීවී ඖෂධ නිකුත් හරි වාක්‍ය සම්පූර්ණයෙන් හිතකර බලපෑමක් තමයි
ප්‍රතිජීවක ඖෂධ නිපදවීම වාක්‍ය සම්පූර්ණ වෙන්න ඕන ඒ සම්පූර්ණ වාක්‍යයක් කියුනේ ඒකට ලකුණු ගන්න පුළුවන් බැරි වෙලා හරි අපි ප්‍රතිජීවක ඖෂධ කියලා විතරක් තිබ්බොත් මම නිකන් කියන ප්‍රතිජීවක ඖෂධ කියලා විතරක් තිබ්බොත් වාක්‍ය සම්පූර්ණ නැහැනේ ඒකට ලකුණු දෙන්න ගියාම හරි ගැටලු එහෙම බෑ අපි ලියන්න ඕන වාක්‍ය සම්පූර්ණයෙන් පුත්‍රයට ගැලපෙන්න ඒවා ඉගෙන ගන්න එකයි අපි මේ පේපර් එක සාකච්ඡා කරනකින් කරන්නේ හරිද පාඩම් ඉවර කළා කියන එක ට වඩා හරියට උත්තර ලියන්නේ කොහොමද බල වාක්‍යයක් ගලපලා ලියනවද ඉංග්‍රීසි අක්ෂරය ආපුවම වෙන නමක්ද ලියන්නේ ඒ ඔක්කොම අඩුපාඩු මගහරව ගත්තොත් තමයි අපිට හොඳට මේ ලකුණු ගන්න පුළුවන් එහෙම නැත්නම් ආපු ගමන් අවුට් වෙලා යයි හරිද එහෙම නොවෙන්න හොඳට ප්‍රැක්ටිස් වෙන්න ඕන ඕනෑම පන්දුවකට පහර දීලා ලකුණු ගන්න පුළුවන් වෙන්න ඕන उत्तर पेपर पेपर वसर उत्तर बहुआन पेपर पेपर पेवलीट उत्तर होयागा कंपोस्ट फैदीम अगर वाक्य संपूर्ण कंपोस्ट फैदीम इतकर बल पैन कंपोस्ट फैदीम अगर देवा के वाक्य संपूर्ण लिए लतीन उत्तरे मटे बलान नो ना इनसा एक अनुपाद तीन अंत के नाम लगा हर इसुली दो ये उत्तर एक के अनुपाद इतकर बल पैन गुड़ाक तीन उत्तर देखा उत्तर केवल चट विविध कर्मांत संदहा युदा गनी तो एक हरि නමුත් ඒකේ මට හිතෙනවා පොඩි ගැටලුවක් තියෙනවා කියලා. විවිධ කර්මාන්ත සඳහා යොදා ගැනීම කියලා කියනකොට අපිට කර්මාන්තයක් එක්ක වගේ කියන්න පුළුවන් නේද? ඒක හරි ඒක ලකුණු දෙන්න බැරි කමක් නැහැ. නමුත් මම කියන්නේ මේ වගේ ඒවා පොඩ්ඩක් අර නිකන් දෙගිඩියාවට යනවා. කර්මාන්ත සඳහා යොදා ගන්නවා කියලා තියෙනවා පොතේ. නමුත් අපිට කර්මාන්තෙත් එක්ක කියන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒක අර උත්තරේ හොඳට ශක්තිමත් වෙනවා. හරිද මොන කර්මාන්තවලද කියලා කියන්න පුළුවන් නම් වඩා ඒක සිද්ධියෙන් යොදා ගන්න ඕනේ ඒකේ කර්මාන්තවලට ඒ නිසා ඒක හොඳට ප්‍රබල උත්තර ලියන්න අපි උත්සාහ කරමු හරි ඔය වගේ උත්තර තියෙනවා කියන්න දරුවෝ ඉන්නවා නම් එයාලගේ උත්තර කියන්න හරි අපි ඉස්සරහට යොදා ගැනීම लोह निस्सान जैवशीर अटते जैवशीर लोह निस्सान उदाहरण उत्तर की उदाहरण की अनुकूलां सूर्य की अनुकूलां काश्यप की अनुकूलां जैव पलिबोधनाशक उदाहरण वाक्य संपूर्ण तीन ये उत्तर लियवेन की मम्मी की हरिने एक अलग उत्तर मट को मैंने उत्तर साकमाती बला इलाट नाइट्रजन तीरकी मत पशे स्वाधीन बैक्टीरिया एक लुक है ना एक उत्तर या मुखद රයිසෝබියම් ඉන්නේ කොහෙද රයිසෝබියම් ඉන්නේ මූල ගැටිතිවල හරි උත්සාහ කරා දන්න උත්තරයක් තියෙන්නේ උත්තරේ වල තියෙනවා ඇසිටෝබැක්ටර් චැට් එකේ වල තියෙනවා උත්තරේ ඇසිටෝබැක්ටර්
ඉංග්‍රීසියෙන් ලිව්වට ගැටලුවක් නෑ ඇසටොබැක්ටර් හරිද ඒක පැහැදිලිනේ රයිසෝබියම් ඉන්නේ මූල කැටිතිවල මෙයලා අහන්නේ පසේ ස්වාධීනව ඉන්න බැක්ටීරියා ඇසටොබැක්ටර් ඇසටොබැක්ටර් ඊළඟ අපෙන් අහනවා ප්‍රතිජීවක කියලා හඳුන්වන්නේ මොකක්ද අපිට පුළුවන් වෙනවා ප්‍රතිජීවක කියන එක නිවැරදිව අර පෙළපතේ තියෙන විදිහට අපිට අර්ථ දක්ව ගන්න පුළුවන් වෙනවා නම් වඩා හොඳයි. හරිද? ඉත කවුද ප්‍රතිජීවක කියන එක ලිව්වේ? ඉත අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. රයිසෑන් කරන්න. උදාන් රයිසෑන් කරලා තියෙනවා. පුළුවන් නේද කියන්න කලින් කද්ද? ගොඩක් ටිකක් තියෙනවා ඒක දිගට ඒකයි පොතේ තියා ගන්න ඕන මේක මේක තුල නිබිද වෙලා වෙනත් ජීවියෙක්ව විනාශ කරන්න හරි අඩබණ කරන්න හරි යොදාගන්න රසායනික ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය මේ ටික ඔක්කොම තියෙනවා නම් සම්පූර්ණ ලකුණ ගන්න පුළුවන් ඔකේ කොටසක් අඩු වුණොත් එක්ක ලකුණු නෑ එක සම්පූර්ණ ලකුණු හම්බෙන. හරිද? අර්ථ දැක්වීමකදී ලකුණු භාග එහෙම යන්නේ නැහැ. එක සම්පූර්ණ ලකුණු හම්බෙන. එහෙම නැත්නම් ලකුණු නැහැ. හරිද? ඔය දැන් කියපු ඔක්කොම ටික ඒක ඇතුලේ තියෙනවා. කාටද තව කියන්න පුළුවන්? මතකින් කියන්න පුළුවන්. ඔයාලා ලියලා තියෙන උත්තරේ කියන්න පුළුවන්. එක් ක්ෂුද්‍ර ජීවියෙකුගේ දේහය තුළ නිපද වෙලා වෙනත් ක්ෂුද්‍ර ජීවියෙකු විනාශ කිරීමට හෝ අඩපණ කිරීමට යොදා ගන්න රසායනික ද්‍රව්‍ය ප්‍රතිජීවක වේ. පැහැදිලිද? ඔය අර්ථ දැක්කම ඔය විදිහටම තියෙනවා. එක් ක්ෂුද්‍ර ජීවියෙකුගේ දේහය තුළ නිපද වී වෙනත් ක්ෂුද්‍ර ජීවියෙකු විනාශ කිරීමට හෝ අඩපණ කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ප්‍රතිජීවක ලෙස හඳුන්වනවා. මේක කටපාඩම් කරගන්න තමයි තියෙන්නේ. හරිද? අනිවාර්යයෙන්ම වචන ටික කටපාඩම් කරගන්න ඕන. අපි ඒ ඒ කාලේ ඒවා බැලන්ස් කරගෙන කටපාඩම් කරගෙන හරි මහන්සියලා පාඩම් කරගෙන ආවොත් අපිට අන්තිම කාලෙදී නිදහසේ පාඩම් කරගෙන යන්න පුළුවන්. නිදහසේ වැල්ටි කරගෙන යන්න පුළුවන්. නැත්නම් අපි හිර වෙනවා. හිර වුණාම බය වෙනවා. පීඩනය වෙනවා. බය වෙනවා. වැඩ ගොඩක් එනවා. එහෙම නොවෙන්න මේ මුල ඉඳලා හරියට අල්ලා ගත්තා නම් හරි. හරි. අපි බලමු ඊළඟට අපෙන් අහලා තියෙන ප්‍රශ්නෙට යමු අපි. බැක්ටීරියා ආසාදර මර්ධනය කරන ප්‍රතිජීවක වර්ග දෙකක් ඒ කියන්නේ බැක්ටීරියා ව තමයි විනාශ කරන්න උත්තරේ වල තියෙනවා බැක්ටීරියා උත්තර තියෙනවා මම එවල තියෙන උත්තර කියන්න එරිත්‍රොමයිසින් ටෙට්‍රාසයික්ලින් එරිත්‍රොමයිසින් ටෙට්‍රාසයික්ලින් කියලා උත්තර දෙකක් එවල තියෙනවා ඒවා බැක්ටීරියා නාශක ගැන බැක්ටීරියා විනාශ කරන්න පාවිච්චි කරන්නේ දිලීර තමයි ඒව හදන්නේ. අපි ගොඩක් පාවිච්චි කරන සුප්‍රසිද්ධ ප්‍රතිජීවක දෙකකුත් තියෙනවා. මොනවද? පෙනිසිලින්, ඇමොක්සිලින්, 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 පෙනිසිලින් සහ ඇමොක්සිලින්. හරිද? මේ ටික මතක තියාගන්න. මේ මතක තියෙන්නේ බෑ නැත්තම් කොහොමද ඒකට උත්තර ලියන්නේ? ප්‍රශ්නයක් නේ. මතක නැත්තම් උත්තර ලියන්න බෑනේ. පෙනිසිලින් එහෙම නැත්නම් අපි කියනවා ඇමොක්සිලින් ටෙට්‍රාසයික්ලින් එරිත්‍රොමයිසින් ඊළඟට දිලීර විනාශ කරන්න පාවිච්චි කරන්නේ මොනවද බැක්ටීරියා තමයි මේක හදන්නේ මොකද්ද ඉතල කියවුණා කියන්නේ ග්‍රිසියෝෆුල්වින් රිසියෝෆුල්වින් කියන දේ තමයි දිලීර විනාශ කරන්න පාවිච්චි කරන්නේ. පැහැදිලිනේ? එතකොට ඔය ටික මතක් කරගමු. එතකොට අමාරුවක් නැහැ. ක්ෂුද්‍ර ජීවීන් මගින් වැළඳෙන ලකුණු ප්‍රමාණ දාගන්න ක්ෂුද්‍ර ජීවීන් මගින් වැළඳෙන
රෝග ඇසුරින් පහත වගුව පුරවන්න. සෙම් ප්‍රතික්ෂාව ව්‍යාධි ජනකයා දැන් ව්‍යාධි ජනකයා කියන්නේ කවුද කියලා එහෙම ප්‍රශ්න වලට අහන්න පුළුවන්. රෝග ඇති කරන ශුද්ධ ජීවිය. හරිද? එතකොට මේ රෝගකාරක ශුද්ධ ජීවීන්ට කියනවා ව්‍යාධි ජනකයින් කියලා. එතකොට ඔතන තියෙන සෙම් ප්‍රතික්ෂාව. කවුද ව්‍යාධි ජනකයා? සෙම් ප්‍රතික්ෂාව. මම දන්නේ කවුද? වෛරස්. වෛරස් මගින් තමයි සෙම් ප්‍රතික්ෂාව හදන්නේ. එතකොට වෛරස් කොහමද අපේ දේහයට ඇතුළු වෙන්නේ? මුඛ මාර්ගය හරහා කියන්න. ශ්වසන මාර්ගය හරහා. ශ්වසන මාර්ගය හරහා තමයි නිවැරදි උත්තරය. ශ්වසන මාර්ගය හරහා. අපේ නාස් මාර්ගය හරහා නෙන්නේ ශ්වසන මාර්ගය හරහා සෙම්පටික් අවහදන්නේ වෛරස් මත. ඊළඟට අපිට තව උදාහරණයක් මෙතන තියෙනවා. තව උත්තරයක් තියෙනවා. තව ප්‍රශ්නයක් නේ ඇමීබා අතිසාරය. කවුද හදන්නේ? ප්‍රොටෝසෝවා. ප්‍රොටෝසෝවා. ඇමීබා අතිසාරය කියන්නේ ප්‍රොටෝසෝවාවේ තමයි ව්‍යාධි ජනකය. අපි පළවෙනි ප්‍රශ්නෙක දැක්කේ ඔය තියෙන ප්‍රොටෝසෝවා ඇමීබා අතිසාරය තිබ්බා, මැලේරියාව තිබ්බා, ලීෂ්මානියාව තිබ්බා, ප්‍රොටෝසෝවා මගින් හදනවා කියන. එතකොට මේ ඇමීබා අතිසාරය අපේ ශරීරගත වෙන්නේ කොහමද? ඇමීබා අතිසාරය දේහයට ඇතුළු වෙන්නේ කොහමද? ආහාර මාර්ගය ඔස්සේ. ආහාර මාර්ගය ඔස්සේ. හරිද? ඔයාලා වෙන උත්තර ලියලා තියනනම් කියන ආහාර මාර්ගය ඔස්සේ. දැන් මේ ප්‍රශ්න අමාරුයි වගේ තේරෙනවනේ චුට්ටක් මේ පාඩම් කොටස බලා ගන්න. මේකට අදාළ ප්‍රශ්න මේ පොත බලා ගන්න. හරිද? එතකොට ඒ හරහා පුළුවන් මේ මේකට හොඳට උත්තර ලෑස්තියි. ඒක ලෑස්තුනේ නැත්නම් අපිට විභාගෙදි වැට් කරන්න අමාරු වෙනවා හරියට. හරිද? ඒ නිසා හොඳට සූදානම් වෙලා ගියොත් බය වෙන්න දෙයක් නැහැ. ලකුණු එකට හම්බෙනවා හතරක් දීලා තියෙනවා. එකයි දෙකයි තුනයි හතරයි. එකකට එක ගන්න ලකුණු හතරක්. දැන් ගණන් කරන්න 16ක් තියෙනවා. 4යි 5යි 6යි 7යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 16යි. ලකුණු 16ක් තියෙනවා. මේ 16 උපයගත්තා. උපයගෙන තියෙනවා. සෙට් එකට දාන්න ලකුණු ප්‍රමාණ 16යි. නමදරුවෙක්ම දෙනෙක් ඉන්න ලකුණු ප්‍රමාණ දාන්න. පේපර් එක කරලා නැත්නම් අනේ කරුණා කරලා කියන්නේ පේපර් එක නොකර ඉන්න එපා. පේපර් එක නොකර ඉන්න එපා. ඒක කරන්න ඕන. කරලා නැත්නම් ඊළඟ දවස් හැරි කරලා තියාගන්න ලෑස්ති වෙන්න. 16යි 14යි මේ ලකුණු ප්‍රමාණ ඔය මට්ටමේ තියාගන්න. එතකොට බය වෙන්න එපා. 85න් එහා 90න් එහා ගත්ත හැකි. 15යි 14යි 14යි 9 තවන්න ලකුණු බැරිලා හරි කාට හරි ලකුණු 7ක් 8ක් ලැබිලා තියෙනවා. ඒකත් දාන්න. දැන් දරුවෙක්ම අපි බලන්න ඕන මොකද්ද තියෙන ගැටළු කියලා. ඔයාලට තියෙන අමාරු කොටස් තියෙනවා නම් කියන්න. ඇයි මේක වැරදුනේ? සමහර ඒවා ඔයාලගේ ලේසියට වරද්දන. ප්‍රශ්න හරියට කියවන්න නැතුව වරද්දන. අන්න ඒවා අවම කරගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. හරිද? ඒ නිසා ඒකට උත්සාහ කරන්න මේ මහන්සියලා අඩුපාඩු ටික මග හරව ගන්න. හරි, දැන් මම උදාහරණයක් ඇහුවොත් ජයමිදුවගේ මොනවද වැරදුනේ? අතන ප්‍රශ්න වලින් මොනවද වැරදුනේ? බුද්ධ ජීවීන් නම් කරන්න කියන එකේ B එකටයි C එකටයි මේ කාණ්ඩය දාලා තියෙන්නේ. එතකොට මොකක්ද දැන් මේකෙන් ඉගෙන ගත්තේ? මේ ප්‍රශ්න සාකච්ඡාවේ ඉගෙන ගත්තේ මොකක්ද? ප්‍රශ්නේ හරියට කියවන්න ඕනේ කියන එක. ප්‍රශ්නේ හරියට කියවලා එයාලා අහලා තියෙන ශුද්ධ ජීවීන්ගේ නම්. මෙතන වෙනම ප්‍රශ්නයක් තියෙනවා ශුද්ධ ජීවීන්ගේ කාණ්ඩය ලියන්න කියලා. එනිසයි මම කියන්නේ ප්‍රශ්න එකක් වැරදුනත් දෙකක් වැරදුනත් තුනක් වැරදුනත්
ඇයි මේ ප්‍රශ්නේ වැරදුනේ කියන එක ඔළුවට දාග. ඉතින් ඒක සම්පූර්ණ එක ගන්න දැනගන්න ඕන එක අරගන්න අවශ්‍යතාවයේ තියෙන්න ඕන. එහෙම තිබුණොත් බය වෙන්න එපා. හරිද? නිකන් ගුරුවට වල්පල් දොඩෝ දොඩෝ ගුරුවට කාලේ නාස්ති කරලා වැඩක් නැහැ. හරිද? ඒ නිසා සම්පූර්ණ කාලයෙන් ප්‍රයෝජනය ගන්න නම් ඔයාලට මතුවලා තියෙන ගැටලු හඳුනා ගන්න මොනවද කියලා. ඒ ගැටලු වලට උත්තර. ඒ කියන්නේ ඊළඟ පාර ඔය වැරදි ඔය ගැටලු ඔය ප්‍රශ්න ආයෙ වරදින්න බෑ. හරිද? ඒව අඩු කර ගන්න ඕන. හරි. අපි යමු දෙවෙනි ප්‍රශ්නයට. ලෑස්තිද? අපිට තියෙන කාලය ඔයාලට පුළුවන් අටහමාර වෙනකන් ඉන්න නේද? ගැටලු කවුරුල් තියෙනවද ක්ලාස් තියෙනවා නම් කියන්න. පුළුවන් සර්. පුළුවන්නේ. මම කලින් සතිය අපිට සයිබාලිකට ආසන්න කාලයක් කරගන්න බැරුව ගියා. අපි ඒක දැන් මේ පේපර් එක සාකච්ඡා කරන්න ගමු. මෙන්න බලන්න පදාර්ථේ රසායන විද්‍යාව මාස කොටසක් මොකද්ද? මේ ප්‍රෝටෝන, නියුට්‍රෝන, පරමාණු ක්‍රමාංක, ස්කන්ධ ක්‍රමාංක ඔන්න ඔය ටිකක් තියෙනවා. ලකුණු 11 ලේසියෙන් ගන්න පුළුවන් ප්‍රශ්නයක් මෙතන තියෙනවා. බලන්න ඔයාලා උත්තර ලියලා තියෙන්නේ මොනවද කියලා. හරිද? පරමාණු සෑදී ඇති උපපරමාණුක අංශ තුන නම් කරන්න. මෙතනින් පොඩි කොටුවක් ගන්න උත්තර ලියන්න නම් ඒකේ. හරි, උපපරමාණුක අංශ තුන නම් කරන්න කියලා තියෙන ප්‍රශ්න අංක දෙක කියලා ලිව්වා. ඒක අංක එක කියලා ලිව්ව. උපපරමාණු අංශ තුන ලේසි කියන්න ඉක්මනින් මම ලියන්න කලින්. නියුට්‍රෝන, ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන. ප්‍රෝටෝන කොහොම හරි ලියන්නේ, ගැටලුවක් නැහැ. ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන. හරිද? එතකොට පැහැදිලිව ලියන්න, එක පොඩේ නැතුව ලියන්න. හරිද? ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන. ප්‍රශ්න අංක දෙක අපි ලියන්නේ ඊට පහළින්. සාමාන්‍ය පේපර් එකේ අංක දෙක කියලා මෙහෙන් ලියන්න යන්න එපා. ඒක පොඩ්ඩක් ඇතයි. දැන් කොළ ඉතුරු කරගන්න කොළවල ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් විභාගෙදී එහෙම කරන්න එපා. පහළට ලියන්න. පහළට පහළට ලියන්න පුරුදු වෙන්න. මේ පැත්තේ ඉඳෙන්නේ අපරාධය කියලා හිතලා එහෙම පුරුදු වෙන්න එපා. ඒක පුරුද්දට ගියොත් විභාගෙදිත් ඒක කරනවා. එතකොට අපිලිවෙලයි විභාගෙදි කොළ දෙනවනේ. ඒ හින්දා වැඩි හිතන්න එපා. පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය යන කුමක්ද? ඒක කිව්වනේ කලින් නේ. අපි ඒක සාකච්ඡා කළානේ. යම් කිසි මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන ගණනේ එකතුව වේ. මේක විවිධ විදිහට ලියලා ඇති. න්‍යෂ්ටි ඇති ප්‍රෝටෝන වලත් නියුට්‍රෝන වලත් එකතුව වේ. හරිද? ඉතරේ අදහස තියනවාද කියලා බලන්න. ප්‍රෝටෝන ගණනේ නියුට්‍රෝන ගණනේ එකතුව වේ. ඒක එහෙමම ලියන්න නැතුව පරමාණුක න්‍යෂ්ටි ඇති ප්‍රෝටෝන ගණනේ නියුට්‍රෝන ගණනේ එකතුව කියන එක ලියන්න උත්සාහ කරන්න. ලියලා තියෙන උත්තර මම එකක් නිකන් අහන්න. කොහොමද ලියලා තියෙන්නේ කියලා ඔය ලියන වගන්ති වෙනස් වෙන්න පුළුවන්. කාශ්‍යප කියන්න පුළුවන්ද ලියලා තියෙන්නේ කොහොමද කියලා? මෙත්මි කියන්න පුළුවන්ද ලියලා තියෙන්නේ කොහොමද කියලා? ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ කොහොමද ලියලා තියෙන්නේ?
මෙවිනු මූලද්‍රව්‍ය පරමාණුක නියස්ති තුල ඇති ප්‍රෝටෝන හා නියුට්‍රෝන සංඛ්‍යා හරි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යා එතකොට ඒක ගැටලුවක් නෑ එතන ඔක්කොම වගේ තියෙනවා හරිද එතකොට ඒක නිසයි මම කියන්නේ කියන්නේ හරි මේක ප්‍රමාණවත් අපි රෝමින ප්‍රශ්නාංක 3ට යමු ප්‍රශ්නාංක 3ට හරිද තමයිට මේ ප්‍රශ්නේ අතෑරියද අතෑරපු දරුවොත් ඇති නමුත් මේක උත්තර ලියන්න පුළුවන් කියන හැඟීම ගන්න හරි ප්‍රශ්නාංක 3ට ගියොත් ප්‍රශ්නාංක 3ේ අහන්නේ මොකක්ද මේවා ලේසි ප්‍රශ්න මේවා ලකුණු උපරිම ගන්න උත්සාහ කරලා परमाणु क्रमांक 11 स्कंद क्रमांक 29 सोडियम परमाणु संबंधी මෙම තුරුතුරු සම්බන්ධ ක්‍රමෙත් ලියන්න. ලියන දින එකම ක්‍රමයේ මෙච්චරයි සෝඩියම් කියලා ලිව්වා. හරිද? වලට ඔන්න ස්ක්‍රීන් එකේ දියන්න පුළුවන් සෝඩියම් කියලා ලිව්වා. මෙන්න මෙතින් ලියනවා परमाणु ක්‍රමාංකය 11යි ස්කන්ධ ක්‍රමාංකය ලියලා මෙන්න මෙතන උඩින් 23යි. මේ කල්මුත් ලිව්ව මතකයි ඉන්නේ. මේවා මාරු වෙන්න බෑ. මේ පැත්තේ ලියන්න බෑ. ඔය ලියලා තියෙන විදිහටම තමයි ලියන්න ඕන. लिया प्रश्न हाँ प्रश्न मूल द्रव्य संबंधी दिया तो संपूर्ण कराने के लिए मेन बड़ा මේ වගේම එකක් තමයි ඔයාලට පිරෙවේ ටියුට් එකේ මැග්නීසියම් ගැන මතකගෙන තිබ්බා මම මැග්නීසියම් කියලා දුන්නේ සම්මත සංකේතයෙන් ලියන්න කියලා තමයි කිව්වේ ඒතර නියුට්‍රෝන කීයද ස්කන්ධ ක්‍රමාංකේ දීලා තියෙනවා ප්‍රෝටෝන ගන්න දීලා තියෙනවා පරමාණු ක්‍රමාංකේ ඔයාලට ලියන්න පුළුවන් ඕකේ ලියන්න නියුට්‍රෝන परमाणु क्रमांक दुलाई परमाणु क्रमांक ने अभी प्रोटोन का लवेन परमाणु क्रमांक अभी लवेन प्रोटोन का इतकोट मेतन दीन विशियातराई विशियातरे परमाणु क्रमांक दुलाह ने विशियातरे अभी अड़कर दुलाह अड़कर दुलाह यान न्यूट्रोन का दुलाई के लिए यान पुलवा विद्या पहले එතන ක්ලෝරින් ගැනත් එහෙමමයි ලියන්න තියෙන්නේ මෙතන දීලා තියෙනවා නියුට්‍රෝන ගාන පරමාණු ක්‍රමාංකයේ දීලා තියෙනවා මෙන්න මේ පරමාණුක ක්‍රමාංකයේ තමයි මෙන්න මේ පරමාණු ක්‍රමාංකයේ තමයි මම මෙතන ලියන්න මෙන්න මේ පරමාණු ක්‍රමාංකයේ තමයි මෙතෙන් තෙන්නේ ප්‍රෝටෝන ගාන එතකොට පරමාණුක ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි එකතුව තමයි මෙතෙන් තෙන්නේ මොකක්ද प्रोटोन गान समान परमाणु क्रमांक दहनमें तेरी किया मम्मी मेतन दोलाई मेतना दोलाई मैं हिंसा मेक अमारू ने
මේ පරමාණු ක්‍රමාංකය කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මහ ලොකු අමාරු දේවල් නෙමෙයි. පරමාණු ක්‍රමාංකයම තමයි ප්‍රෝටෝන ගා. හරිද? අවසාන වශයෙන් සම පරමාණු කණුවේ විෂම පරමාණු කණුවේ වෙන් කරන්න තියෙන්නේ. බලට වග්ගුවක් ඇඳලා හරි එහෙම නැත්නම් සම පරමාණු කණු විෂම පරමාණු කණු කියලා ලියලා හරි මේක දාන්න තියෙන්නේ. ऑक्सीजन समपरमाणु का अणु नाइट्रोजन वायु सॉरी समपरमाणु का अणु विषम परमाणु का अणु का उदय विषम परमाणु का अणु तमाय जल H2O सह अमोनिया तर मेतन बागे गाने तीन बागे इकाई देखा तुने हया मेघ लकुन किया खा मेना तो बागे गाने हयान लकुन तुना भागे गाने हरिगान गुण करना हरिना भागे गाने बागे भागे कई तब भागे का मार तब भागे देखा तब भागे देखा मार तब भागे तुना दें लखनऊ दान चेते के पुलाइन किया करगा देखिए पुलाइन किया करगा देखिए चेते के दान मैं पास नहीं कर पू नती दारू ही ना आते मेरी सेन कराने वाला ने कर पू नती दारू देवी ने पास नहीं आता यार पू दारू ही ना ना मैं तो उसका निकले इस पास नहीं आके पाए का हाँ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. අරට මොන හරි පන්තියනම් තියනවනම් කියන්න. ලීව් වෙන්න එපා. මොකද අපරාදේ මම කිව්වනේ පාඩමක් ඉගෙන ගන්නත් වඩා වටිනවා ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන එක. ඊළඟට බලමු තුන්වෙනි ප්‍රශ්නේ. ඉතින් මේකට ලකුණු එවලා තියෙන එක දරුවෙක් විතරයි. ලකුණු 11ම අරගෙන තියෙනවා. අනිත් දරුවෝ उत्तर लीवे नैदिंदमें साकाचाकर मेसेज मेन मेक चुटा वेपूर विनावधान वेपूर टीका कथा कर कई देखा तू ना गरु हाथर देने तुम देने लाखों वाला तीन आप यामो तुम्हें प्रश्न तुम्हें प्रश्न आप तीन वेला तीन ने वे पाड़े वे मत आम फिर ना पाले नहीं वाले पाड़ा नहीं नहीं गोड़ा कहाँ नहीं निसा वे प्रश्न की पे करता मैं यमु वेला थी निश्चित गुणधार ने संशुद्ध एकक संगठक एकक पमनक तीन वाले पदार्थ संशुद्ध द्रव्य की रखिए संशुद्ध द्रव्य आयमत कोटास देह के डबे देना मनवा दे कोटास देह का तब मितन लिया ना पाल ट्राल लिया ना मूल द्रव्य मूल द्रव्य सह संयोग लखनऊ का ही हम बेलने लखनऊ का मूल द्रव्य हा संयोग यह तमाय एक अभी तक आने थी मूल द्रव्य हा संयोग हाँ इधर मूल द्रव्य हा संयोग මූලද්‍රව්‍ය දෙකක නාම එකම ඉංග්‍රීසි අක්ෂරයෙන් ආරම්භ වෙනවා නම් ඒවා සංකේත කිරීමට යොදා ගන්නා සම්මත රීතිය කුමක්ද? මොකද ගන්න රීතිය? එම සංකේතවල දෙවෙනි ඉංග්‍රීසි අක්ෂරයේ සිම්පල් අකුරකින් භාවිතා කිරීම. හරිද? දෙවෙනි ඉංග්‍රීසි අක්ෂරය සිම්පල් අක්ෂරයකින් භාවිතා කිරීම දෙවෙනි ඉංග්‍රීසි අක්ෂරය සිම්පල් අකුරකින් සිම්පල් අක්ෂරයකින් ආරම්භ සිම්පල් අක්ෂරයක් යෙදීම සිම්පල් අක්ෂරයක් යෙදීම ඒ අදහස එන්න තියෙනවා නම් ඔක ලියපු දරුවෝ කවදින් කියන්න
කවුද ඔක ලිව්වේ? මේක කියන්න බලන්න. උදාන් මොකද්ද ලිව්වේ? ඔක ලියන්න පුළුවන් වුණාද? සර් තුන්වෙනි එකටද? තුන්වෙනි එකේ මෙන්න මේ අංක දෙකට ලියපු උත්තරේ. තනි අකුරක් සංකේතයක් ලෙස යොදන විට කැපිටල් විය යුතුයි. තනි අකුරක් දැන් මෙතන කියලා තියෙන්නේ කතන්දරේ වෙනස් නේද? මෙතන කියලා තියෙන්නේ මූලද්‍රව්‍ය දෙකක නාමය එකම ඉංග්‍රීසි අක්ෂරයෙන් ආරම්භ වෙනවා නම් එතකොට සම්මත රීතිය මොකද්ද කියලා? එක චුට්ටක් අයමත් කියන්න. නමෙහි ඊළඟ අකුර හෝ වෙනත් අකුරක් යෙදීම. නමෙහි ඊළඟ අකුර හෝ වෙනත් අකුරක් යෙදීම. ඒකත් ගන්න පුළුවන්. දැන් මෙතන අහලා තියෙන නම් දෙකම අපි හිතමු කාබන් කැල්සියම් කියලා. කාබන් පටන් ගන්න C වලින් කැල්සියම් පටන් ගන්න C. මෙතන මෙතන ගැටලුවක් මතුවේ. දෙන්නටම C දෙන්න බෑ. එහෙම නොත් ඒකට මොකද කරන්න කියලා අහ. ලතින් නම භාවිත කරන්න පුළුවන්. අයවත් කියන්න. ලතින් නම භාවිත කරන්න. දැන් මෙතන තියෙන ගැටලුව ඒක නෙමෙයි. හරිද? දැන් මෙතන ගැටලුව මේ දෙන්නගෙම නම එකම ඉංග්‍රීසි අකුරකින් පටන් ගන්න. එතකොට ඒකට විකල්පයක් තියෙනවා. ඒක උත්තරයක් කියවුනා ඒක. හරි. ඊළඟ අකුර හෝ වෙනත් අකුරක් භාවිතා කිරීම. මූලද්‍රව්‍ය දෙකක නාමය එකම අකුරකින් ආරම්භ වන විට නමෙහි වෙනත් අකුරක් ඒ සඳහා යොදා ගනි එවිට දෙවෙනි අකුර සෑම විටම සිම්පල් අකුරක් විය යුතුය කියලා උත්තරයක් වෙලා තියෙනවා. ඒක තවත් හොඳයි. හරිද? දැන් මෙතන කියන්නේ දෙන්නෙක් එකම නමින් එකම ඉංග්‍රීසි අකුරකින් පටන් ගන්නවා නම් ඒකට තියෙන විසඳුම මොකක්ද කියලා. ඒ විසඳුම තමයි අතන චැට් එකට දාලා තියෙන්නේ. මූලද්‍රව්‍ය දෙකක නාමය එකම අකුරකින් ආරම්භ වෙන විට නමෙහි වෙනත් අකුරක් ඒ සඳහා යොදා ගනි එවිට දෙවෙනි අකුර සෑම විටම සිම්පල් අකුරක් විය යුතුය. පැහැදිලිද කියන එක? දැන් කැල්සියම් කියන එක්කෙනාට කැල්සියම් කියන එකේ ඊළඟ ඉංග්‍රීසි අකුර සිම්පල් අකුරක් පාවිච්චි කරනවා CA කියලා. හරිද? ඊළඟ ඉංග්‍රීසි අකුරකට යනවා. ඊළඟ අකුර වෙන්න පුළුවන් වෙනත් අකුරක් වෙන්න පුළුවන්. වෙනත් අකුරක් නමෙහි ඊළඟ අකුර හෝ වෙනත් අකුරක් යොදා ගන්නවා. හැබැයි එයා සිම්පල් විය යුතුයි. ඒක තමයි එතන තියෙන රීතිය. ඒතකොට මේ දෙන්නා වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. මෙයා කාබන්, මෙයා කැල්සියම්. පැහැදිලිද උත්තරය? මම කොපි කරලා එවන්නම් බලන්න. කොපි වෙනවා. ඔව් සර්. හරි. එතකොට ඒක මම හිතන්නේ හරි කොපි වුණා. මම එවනවා හැම උටම. සෙට් එකට දාලා තියෙනවා. පැහැදිලි නේද? මම දරුවෙක්ට මේක පැහැදිලි වෙන්න ඕන. අපැහැදිලි නම් කියන්න. හරි. ඊළඟට මෙතන කියලා තියෙනවා සම්මත සංකේත ලියන්න. ඒකට ඒක සම්මත සංකේත ලියන එක ලේසි අමාරු නෑ. නමුත් අමාරු කරගන්න එපා. ඔබ බලන්න නැතුව හිටියොත් තමයි අමාරුවේ වැටේ. බලන්න පුළුවන් මේක ඉස්සරහ ඉන්දියන්න. පුළුවන් නම් ලියන්න. මොනවාරි ගැටලු තිබ්බොත් අපිට ඒවා හදාගන්න පුළුවන්. බලගේ කාමරේ අවර්තවගුවක් තියෙනවද? අවර්තවගුවක් ලියලා තියාගන්න. ඔයාලා කාමරේ නෝටිස් බෝඩ් එකක් තියෙනවා නම් අවර්තවගුව මූලද්‍රව්‍ය විශ්ක අවර්තවගුව ලියලා තියාගන්න. මෙතන අයන් Fe කියලා ගන්න පුළුවන්. ලස්සන ලියලා තියෙනවා. හැමෝම ලියන්න. Fe අයන් යකඩ. නයිට්‍රජන් කියන්නේ ඇලුමිනියම් කියන්නේ.
तेल कैल्शियम कैल्शियम सी ए टेक्स्ट तीर वाने दो के में एनोटेट वाला है थी टेक्स्ट ये कह रहे हैं टाइप कराना पुलवान ने हाँ कैल्शियम मित्र दिए ना सी ए पहले ने लखनऊ हाथरा काम में हमें निकाम में लखनऊ हाथरा बागे बागे ने में हम पूर्ण ने के गाने लखनऊ हाथरा काम अपराध है लखनऊ हाथरा आई भी करा गाने का क्लेशी ජලාණුවක් සෑදී ඇත්තේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් හා ඔක්සිජන් පරමාණුවක් සම්බන්ධ වීමෙන් ජලාණුවක රූපය අඳින්න. මම මෙතන කළු පාට පසුබිමක් දාලා දෙන්නම් උත්සාහ කරන්න අඳින්න. ඔබ අපි 10 දී ඉගෙන ගන්නවා සම්මත විදියට අඳින්න. මෙතන ලකුණු ටික බලන්න මේක අඳින්න පුළුවන් ද කියලා බලන්න. ජලාණුවක් කොහොමද අඳින්නේ කියලා ඔයාලා ඇඳ දෙක අඳින්න පුළුවන්. නම් කරන්න කවුද මෙතන ඉන්නේ කවුද කින්නවන්ද කියන එක මෙතන උත්තරයක් සම්පූර්ණ වෙලා තියෙනවා ऑक्सीजन इन्नो हाइड्रोजन लदेने किन्नो එතන මේ විදිහට අඳින්න පුළුවන් මෙතන ඇඳලා තිබ්බා ස්පර්ශ කරලා අඳින්න උත්සාහ කරන්න මෙතනත් ඇඳලා තියෙනවා මේක ඇතුලේ අපිට හයිඩ්‍රජන් කියලා යන්නත් පුළුවන් එලිලිවත් ගැටලුවක් නැහැ මේ විදිහට ඇඳලා තියෙනවා නම් හරි හරිද හරි උත්සාහ කරලා තියෙනවා හොඳින් අඳින්න මේ විදිහට අඳින්න ඕන දැන් මේකේ තියෙන කෝණික හැඩයක් මෙන්න මෙහෙම මෙන්න මේ කෝණික හැඩය කියන එක වැදගත් බවක 10ටත් වැඩගත් 11ටත් වැඩගත් සමහර මෙහෙම ඇඳලා හරියන්නේ නැහැ මෙතන ඔක්සිජන් ඇඳලා මෙතන දෙපැත්තෙන් හයිඩ්‍රජන් ලා දෙන්නේ ඇඳලා හරියන්නේ නැහැ මෙහෙම ඇඳලා ඉවර වෙලා මෙන්න මේ දෙපැත්තෙන් අඳින්න ඕන කවුද හයිඩ්‍රජන් ලා දෙන්නා මේක ඇතුලේ ලියන්න පුළුවන් නම් උත්සාහ කරන්න ඕන ඔක්සිජන් එක්කන හයිඩ්‍රජන් ලා දෙන්නයි ඔය විදිහට තමයි ජලාණුව තියෙන්නේ ඔය විදිහට තමයි ජලාණුව තියෙන්නේ හරි ඊළඟට ලකුණු එකක් හම්බ වෙනවානේ ලකුණු 1යි රූපය ඇඳුත් ලකුණු 1යි ඊළඟට මේ බලන්න පස්වෙනි ප්‍රශ්නේදී අහනවා අපෙන් මේ මේවා වෙන් කරගන්න භාවිතා කරන ක්‍රම ශිල්ප මොනවද කියලා ලකුණු 4ක් හම්බෙන්න ලකුණු 4ක් හම්බෙන්න මොනවද වෙන් කරන්න උප්පැණි වලින් සීනි වෙන් කරන්න මොනවද භාවිතා කරන ක්‍රම පටිකීකරණය ස්පටිකීකරණය පාවිච්චි කරන්න පුළුවන් අපිට පැහැදිලිවම ස්පටිකීකරණය ඔතන වාෂ්පීකරණයකුත් වෙනවා ඒ වගේම කැට හැදෙනවනේ ස්පටිකීකරණයකුත් වෙනවා ඔයාලා ලියලා තියෙන උත්තර තියානම් කියන්න මම ඒ අනුව කියන්නම් ඒවා හරිද වැරදි කියන එක මේ හරිද ඔයාලා ලියලා තියෙන උත්තර පිළිවන ගැටලු කාර්ය තැන් තියනනම් කියන්න ඊළඟට අපිට තියෙනවා උක්විෂවලින් සීනි ගන්න ස්පටිකීකරණය පාවිච්චි කරන ඊළඟට බලන්න බිත්තර වී වලින් බොල් වීයට අයින් කරන්න පාවිච්චි කරන්නේ මොන මොන ක්‍රමයෙන් ජලයේ පාකිරීම මොකද පා වෙනවනේ ඝනත්වය අඩු වෙනින්ද පා වෙනවා පා වෙනින්ද ඒවා අයින් කරන්න පුළුවන් ජලයේ පාකිරීම ඔය උත්තර ඔය විදිහටම ලියවෙන්න ඕන බාගෙට නැතුව ලස්සන්ට ජලයේ
පාකිරි රෝමි ලක්කන් දෙක දැම්මා පස්වෙනි ප්‍රශ්න අංකය යටතේ ජලයේ පාකිරි පුරුදු කොළ වලින් පුරුදු තෙල් වෙන් කර ගැනීම කුමාල ආසවණය කුමාල ආසවණය ඔක 11 වසර තියෙනවා දීර්ඝ ටිකක් ලොකු වර නෙමෙයි ටිකක් ගැඹුරින් තියෙනවා කුමාල ආසවණය ඉල්ලම් වලින් මැණික් වෙන් කර ගැනීම ගැරීම ගැරීම ගරණ ගැරීම දැන් ඉස්පත් කී කරන්නේ කියන කෙනම उत्तर बलानेंग මොනහරි ගැටලු කාර්යී තත්ත්වය හැමතිස්සෙම කියනවනේ ඉතින් ඔයාලා අහන එක සුට්ටක් අඩුයි ලකුණු 9ක් අරගෙන තියෙනවා ලකුණු 9 10 9 10 දෙකක් වැරදිලා තියෙනවා මොකක්ද වැරදුනේ කියන එක පිළිබඳ මෙනෙහි කරා ඇයි වැරදුනේ කියන එක මෙනෙහි කරා ඇයි වැරදුනේ දන්නේ නැතුවද අර කලින් දුව කිව්වාගේ අහලා තියෙන එක නෙමෙයිද උත්තර ලියලා තියෙන්නේ ඒ අඩුපාඩු ටික හදා ගන්න ඕන හරිද प्रश्न मन से पाठ मत उत्तर භාගික ආසන වලට මතක තියා ගන්න පුළුවන් වර්තමානයේ තියෙන ගැටලුකාරී තත්ත්වයක් එක්ක නේ භාගික ආසනේ පාවිච්චි කරන්නේ මොනවටද කියලා වර්තමානයේ ගැටලුකාරී තත්ත්වය මොකද්ද තෙල් පිරිපහදු කරන්න ඕන පෙට්‍රල් නැහැ ඩීසල් නැහැ මිනිස්සු පෝලිං වල දවස් දෙක තුන පෝලිං වල නේ පාරේ නිදා ගන්න ප්‍රශ්න කොටයි බොර තෙල් වලින් पेट्रोल डीजल भूमि तेल वेंकर एलपी गैस वेंकर पाविच क्रम तमाइ भागिक आसवने वर्तमान गेटल भागिक आसवने मदगति आगा हुमाल आसवने तमाइ कुरुट लकुन तीन हर तोट नम दर्वेकाई दिन වැරදුනේ මොකද්ද? එකට හේතු මොනවද කියන එක. හරි. ඒක ඔය ප්‍රශ්න ටික අපිට ඊළඟ පාර වරදින්න නැති වෙන්න මහන්සි වෙන්න ඕන. කොහොමනම් තමයි විභාග ඉඳගත්තාම එතන තියෙන තත්වයට අනුව තමයි උත්තර ලියවෙන්නේ. ඒ නිසා හොඳ මානසිකින් යුක්තව උත්තර ලියන්න උත්සාහ කරන්න. එහෙනම් ගැටලු මොන හරි තියෙනවා නම් කියන්න. अवसान करोवान परिश्रम